සම්බුදු සරණයි පින්වත් ඔබැහැම දෙ නාටමය පින්වත්තු යලෙත් වතාවක් බෞද්ධ හාරු පවාහිණිය සමකිින්න්න ඒත්මකවන්නේ අදෝතුම දුොරුතු පුර පසලොස්සක පොහෝ දවසේ බෞද්්‍ය හාරෝ පවාහිනිය එවගේම බෞද්්‍යහා ගුවන්මිතුළිය සජීවීව ඔපයතගෙනන සජීවී සදහම් විකාශයත් සමකින්. සුපින්මතුනින් දුරලපු වූ බුද්ධ පාද කාලයක දර දුරලපූ ලබුණු බිනිසන් පවය ලද අපේ නෙකරුුණේ ගෙවතම කාලය අනන්තයි අප්‍රමාණයි එනිසාවෙන් අපි හැමදිනාම නරන්තරයෙන්ම උත්සුකවය යුත්තේ උතුම්ම දර්මාබෝධය පිණිසමයි උතුම් වූ ධර්මාබෝධය පිණිස පින්වත් ඔබට මග කියාදන යොගයේ කල්ල යානපිත්‍රයානන් බෞද්ධහාරු පවාහිනිය අදඋතුම් දුරුතු පපුරපසලොස්සක පහෝදවසේද සුපින්වත් ඔබයනුවෙෙන්නි සධිවේතදය කරන විේතයොත් මාර්ත්‍ය නාලිකාපක් ප්‍රථම වතාවට හතුන් බාතුන් යොගාස්සන සත්ධර්මානු ශාසනාව සමගින් ඔබ බෙලිසින් ඒකාත්නික වන්නේ. පින්වත්නේ මෙයුතු වූ යොගාස්සන සද්ධර්මානු ශාස්සනාවෝ දෙෙසා සෙදු කලාා වූ ආරාධනාවන් පිළිගෙන ඔබාපකිරෙහි මහත්තූ අනුකම්පාවෙන් බෙදමස බහමණ්ඩපේට වැඩමකොට වැටහිතින පින්වත් ස්වාමින් වහස්සේලා ගොතටබ චන්දල විහාරය විහාරාතයේ පති මාරකම සිරි වජර්ඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය පූජනීය හිගුරේ ප්ඥාසේ කර පின்වත් ස්වාමින් වහන්සේ එවගේම කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහනාම වි්‍යාලීය ධර්මාචාර්ය, පූජනීය සීබලංකුඩ දම්බින්ந்த පின்වත් ස්වාමින් වහන්සේ අපිහෙමතිෙනම ොහොත් මුතුනත්මද සාතුනාද නන්ගමින් පිළිකනිමோ. අවසර අපේ හාමුතුරුවනේ සාධූසාතුූසාතු. පින්වත්න අද මෙයතුන් වූ යුගාසන සද්ධර්මදේශනා බුද්ෙහ සේ දාහයකත්වේ ලබාදයේ කටයුතු කරනවා. අමරතා සූත හදුංකෝරු නිෂ්පාධනය කරපෙදා හරන ඩාඩි පට්ල සමාගම්‍යත්යක්ක්ෂ සංජීව ගුණවර්තන මහතා සහ ඒ කාර්මණ්ඩලේ පින්ගත් පිරිස මෙදේශනා වෙනුවෙන් යාවජීව දායකත්වයක් ලසින් ේ දායකත්වේ සුපෘතු පලත්නයෙන් ලබාතිනවා එවගේම බොරලස්කම පදිංචි ප්‍රියන්ග විජයවර්තන මහත්ම අප්‍රදහන ඒ පහුලේ පෙන්ගත් පිරිසත් අද බේතුම්මෝ යුගා සන්දේශනා පිෙනුවෙන් දායකත්ව ලබාතය කටයුතු කරනවා.ඒවගේම මේ ධර්මදේශනාවහ විකාශන කටයුතු වෙනුවෙන් සපත් පංකවේ බෞද්ධ සංගමයේ ඒ හැමතිනමත් සේ දායකත්වෙ ලබාතේ කටයුතු කරනවා. එමනම්, හැමදිනනාටත් නඥ්‍යානු මෝදනාවන්න සිදු කරමින් මමදැං ආරාතනාත් කරනවා දේශනා වෙනුවෙන් දාහිකත්වෙ ලබාතිී කටිතු කරන මෙතිංවත් හැම දෙනාටම පළඹුවෙන් ලෝතුරාම් බුදුපයණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදුකොට එනවසන චාරිත්‍රාාවනු කූලව දැහැත්වටටේ පිළිගන්වා? ර්මදේශනාවට ආරාතනා කරන්නට කාලාශිල්පෙන් චබ්ද පූජාවන් පවත්වන මේ මතය, ඉන්නවසන පින්මත්ස්වාමින් වහන්සේලා බෙවතුම් හෝදේශනාව පවත්වනබායි ඇතේ. සමන්තා චක්කබාලේ සුවත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්ම සවන කාලු අයං බදන්ත ධම්ම සවන කාලෝ අයං බදන්ත ධම්ම සබන කාලු අයං බදන්ත නමුටස්ස භගවෙතු වරයතුෝ සම්මා සම්බුද්ධස්ස නමුටස්සල පගවෙතු අයහතු සම්මා සම්බු්ධස්ස නමු තස්සෙ ලබගවෙතු වරහ සම්බුදස්ස කාමති පටමාසේන දෘතියා අරතිබච්චති තතියා කුප්පි පාසාති චතුත්ති තන්හා පෞ් වැඩම කොට වදාල කොළඹ මහනා විද්‍යාලයේ ධර්මාචාරය ශාස්්්‍රපතිරාජකය පණ්ඩිත පේකල්ල්‍යයාන මිත්‍ර සීීමලා ගොඩ ධම්බින්ද ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නී සුපුරුදු පරිදි සෑම පුරපසලොස් සක්පු හොයදිනියකම මේ වෙලාවට පැවැත්වන යුගාසන ධර්ම දේශනාවයි මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. අදාපේ යුගාසන ධර්ම දේශනාවෙහි මාතෘකා හැටියට තබාගත්තේ සූත්‍රදේශනාවක් මේ සූත්‍රයේ නම පදාන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ තියන්නේෙ සුත්ත නිපාතේ මක්ගේ ටයිති බොහොම ලස්සන සෝත්‍ර දේශනාවක්. මේ දේශනාව ආරම්භවෙ පින්නතුනිි විදියට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එහෙම නැත්තන් අපේ බෝසතාණන් වහන්සේ නේරංජරා කියන නදීතර ගන්තර බුදුරජාණන් වහන්සේ වැඩඉන්න වෙලාවක මාරයා ඇවිල්ලා බෝසතාාණන් වහන්සේට කියනවා වීර අතහරින්ට බුදුවෙන්ට බැහැ කියලා. එවලයි බොහතන් වහන්සේ මතක් කරනවා ඒ විතරක් නෙවෙයි මාරය කියනවා අනිත් මිනිස්සුවාගේ පිනක් කරගෙන පාඩුවි ජීවත් දෙෙන්න්න කෙව්වා. නොබදැන් බොහොම දුරුවරණයි ඒ විතරක් නෙවෙේ බොහොම කෙට්ටුයි ආයුෂත් දැම් බොහෝම ගෙවි ලවසානයි මෙ අදී වසයෙන් කියනකොට බෝසතණන් වහන්සි කියනවා මාරය මට පිනං ඇති වැඩක් නෑකිව්වා. මටෝනි කුසලියයයිකිව්වා. එතකොට තේරුම්ගන්ට ඕන පින්නතුනි අපි පින්කරනවට මාරය අකමැති නෑ. මාරය අකමැති අපි කුසල් කරනවට. සසරින් එතරවීම සඳහා යම්කසිකිෙනෙක් වීර කරනවද අන්නේ වෙලාවට තම් ය මාරිය ගාක මැත්ත තියෙන්නේ. දැ අප. ත්‍රපටියක් බල නොට ෙල් නාටයක්ක් බලනකොට නිදිමතනෑ ඒ අදී වසයෙන් ඒ දේවල් කරනකොට අපිට කම්මල්ලිකමක් තියන මිද්්‍යයක් කොහෙත්ම උපදින්දිිනය පින්නතුනී. ඒව තුළ තවස් සසර පවත්වන්න පුළුවන්. මාරයට සෑහෙන කාලියයක් අපිව මේ තත්ත්වේ තියාගන්න පුළුවන්. නමුත් කුසල් කරන්න වීගරි කරනවනි බනපොතක් කියවනව නිදිමත හැදෙනවා. බනක්කහනවනි නිදිමතයෙනවා. මේ රදක් දසයක් නෙවෙ එක තමයි ස්වභාවය. එකන්නේ කුසලේ සඳහා යම් වෙලාවකි වීරය කරනවද ඒලවට තමයි බාධාව නිදිමත මේ ඔක්කොම ජීවිතයට එන්නේ. ඉනිසා බෝහතන් වහන්සේට මාරිය කියනවා පිනක් කරගෙන අනිත් මිනිස්සු වගේ පාඩුවේ ජීවත් වෙන්න මෙහම කියනකොට බොහතන් වන්සේ න පිනින් මට ඇති වැඩක් නැකිවවා මට ඕනි කුසලයයි. ඒ විතරක් නෙවෙේ කියනවා බුදුහමුදුර මතක් කරනවා ප්‍රමාද වූුවන්ට නෑකම් කියන නුඹ කුමක ප්‍රෝජනයක් සඳහා මෙහි ආවාද කියහනවා. එවිතරක්නේ මතක් කරනවා මට ශ්‍රද්ධාව වීර ප්‍රඥාව මේ සියල්ල තියන තාක්කල් මාව පරාදය කරන්න පරාජය කරන්න හෙම කාටවත් බැකිවා. ඒතරක්නේ බොහතන් වහන්සේ මාරයට මතක් කරනවා නොබට පරාජය වෙලා මරණයට පත්වනුවට වැඩිය හොඳයිකිව්වා යුද්ධයකති යුද්ධ කළ මැරණ එක. ග මාරයට පරාජය වෙලා නිකංගරලට වැඩ ොඳයක යුද්ෙකති යුද්දක මණයට පත්තනයක. ඒම කියල කියනවා මාරය මතක තියාගන්න මේ ග මේ වාතිය කියනක මේ සුල්ලඟ කියනක ගංගාවල ජල පහර වියලන්න පුළුවන්. වගේ උත්සාහහි දී තිබෙන මගේ මේ රුද්දරය දැන් හොදට වවිල්ලා තියෙන්නේ. ඒ කත අපිට මතකයි. කොච්චර දුක්විින්දාාද කියනවනං පින්නතුන මේ ඔළුව ලබගඩියක් තරන් වෙෙල්නි තත්වයට බුදු හමුදුරන්ග පත් වුණා. අබඩල්ලහ මහුණේ පිටකොන්ද කිව්වා පිටකොඳදැල්ලුවහ මහුනේ බඩ. මළමුූත්‍ර කන එලියට බැස්සහම මුනින් අතර ඇදගෙන මැටුණා. එච්චර දුක්විදලා බුද්ධත්තයට පත්වයෙන් නාපු ගමනෙදී මාරය නොකළ බාධාවක් නෑ බුදුහාමුදුරුවන්ට. පිනතුන්ට මතකයි දාසේ වතාවක්. දාසේ වතාවක් භාගතුන් වහන්සේ පිරිිනිිවන් පාන ජේතනාරාමෙන් පිට වෙලා කුසනාාවන්ට වැඩමකර අතරතුරද. ඒ බිදියට කීප වතාවක්ම බාධ කළා. ඒා නමුත් ඒ සියල්ල මැඩගෙන සියල්ල ජයාරගෙන භාගතුන් වහන්ස පින්නවතුන. ඒ ත්තයට බුදධත්තේයට පත්තු වනේ. උන්හන්ස සිතින් සියලුම කලෙස් ප්‍රහාණය වෙන තුරාවට බුදුහාන්දුරු කවදාවත් ලෝකටිකි වනෙන බුදුනා කියලා. යම් දවසක තතාගතයන් වහන්සේට වැටහුුණද මගේ සිතින් දැන් සියලූම කලෙස් ප්‍රහාණේවෙලාති එන්න කියලා ආණ්ෙදා තමයි බුදු හාමුදුරුව ලෝකටමකිවේ බුදු වඋනා කියලා. එවිතරක් නෙවෙේ කියනවා මාරය මේ රුදිරය වියලි යද්දී පිත සෙම මේ සියල්ලත් වීලීගෙනයනවා. යනවා. එවිතරක් නෙවෙයි කියනවා. මාංසය නැත්තන් මේ සරීරය ඉතායික්මනින් කෙට්ටු වෙන තත්ත්වයට පත්වෙනවා. ඒ අමුතුවෙන් අහඳ දෙයක් නෑ. හිට පස්සේ කියනවා. උපරිම වේදනාවට පත්වෙලාතියන පත්වෙලා වාසය කරන මගේ සිත කාමියන් පිළිබඳව උස්සන්න නොබට කොයි වෙලාවකවත් දැම් පුළුවන්කමක් නෑැකිවා. ඉට පස්සෙ කියනවා මාරයෙන් නුඹ. මට පුළුවන් කිව්වා මැටිපාත්‍රයක් නැත්තං මැටි භාජනයක් බිඳලදාන්න යම් සේද මට නොබ මෙතන බිදලදාන්න පුළුවන් කිව්වා. ඒ වගේ පින්නතුනි එහෙම කියලා බොහදන් වහන්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා මාරය නුබේ සේනාවන් තියනව දහයක්. ඒ තමයි දසමාර සේනාව. එ සාධාපයේ යුගාසන ධර්ම දේශනාවහි මාතෘකාව දසමාර සේනාව. අදාන සූත්‍රයේ මේක තියෙල්න්නේ ති මේ දේශනාව විදියට කරුණු දහයක් දස මාරසේනාව කිව්හම කරුණු දහයක් අද මේ දේශනාව තුළ පින්ිතුනු ශ්‍රණය කරට පුලුවන්. ති ආරම්භේ තමයි මතක් කළේ. ඉට පස්සෙ පළවෙනි මාරසේනාව හැටියට බුදුහාමුදුරු මතක් කරනව නොබේ පලවෙනි මාරසේනාව තමයි කාමය. කාමේ කලා කියන්නේ පින්නතුනි මේ ලෝකේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. ඒ වස්තුවදිහා බල්ල විදියට දකින විදියට තමයි ඒ සිතේ කාමි උපදින්නේ. එක එකමදේ දකිනකොට ඒ පුද්ජලයට පින්නතුනි රාගය උපදින්න පුළුවන්. ඒ දේම තවත් කෙනෙක් දකිනකොට විරාගේෙ උපදින්න පුළුවන්. එිනිසා බාහිර ලෝකයේ වස්තුවතුළ නෙවෙේ පින්නතුන මේ ප්‍රශ්නිතියෙන්නේ. ඒ දකින පුද්ගලයගේ සිතේ තමයි ප්‍රශ්නය තියෙන්නේ. ලෝකේට අයිති දේවල්. ලෝකය තුළ තියෙන දුන්නා නං අදාපිට මේ කාමය මේ කාමේ නෑ. එනි සාපි කරපු දේ තමයි ලෝකට අයිති දේවල් ලෝකය තුළ තියෙන දෙන්න ඇතුව ඒවාපි අපේ කරගත්තා. දැන්වෙෙන් කරගන්න බැරුව දුක් විිදෙනවා. ඇහැ පැත්තක රූපයේ පත්තක මේ දෙක දෙපැත්තක. ඇහැ රූපේට සංයෝජනයිද. නෑ රූපේසට සංයියෝජනයිද නෑ. හැබැයි, ඇසත් රූපයක් දෙකකට බැන්දොත් එදාට සංයෝජනයක් තියෙනවා. අනේ සංයෝජනය නැත එකතුවීම රහතන් වහන්සේ බොහම පූරුවට පින්ගනතුනිවෙන් කලා. ඒය වංකිරීමේදී රහතන් වහන්සේ ඇස නිසයි රූප දකින්න කියලා ඇහැට හානිකරගත්යෙත් නෑ. බාහිර ලෝකේ තියෙන කාම්වස්තුූන් නිසයි මේ ප්‍රශ්නිිශෂදන්න ැඩි කියලා ෝකේ තින ලස්සන රපද වලට හානිකලෙත් නෑ. එතකොට ඇහැට හානිකරගත්යෙත් නෑ. බාහිට ලෝක රූපලට හානි කළෙත් නෑ. එන මොකදද කළේ. ඇසත් රූපයත් අතට තියෙන ටෘෂ්නා බන්ධනය තේක්ෂන ප්‍රඥාවෙන් බොහෝම ලස්සනට පින්නතුනි කපකප අයින් කලා. කොච්ච ලස්සනයිද. එ වගේම කාමයකවාම කොටස් දෙකට බෙදන වස්තුකාම ක්ලේෂකාම, වස්තුකාම කල කන පින්නිතුනි වස්තුවට තියන කමැත්තයි. ක්‍රලේෂකාම කියල කියන්නේ. වස්තු පිළිබඳව නැවත නැව නවත නැවත කල්පනා කරමින් සිතේ ඇතිවන ලේෂයට. තැන් වස්තුකාමිින් විිඳින ලේසි, ක්‍රේශකාමින් මිඳන්න යමාරු. වස්තුකාමින් මිදිලා ක්‍රේෂකාමිින් විිදින්න බැරිවුුණොත් මේ හිත ආපහු යන්නේ. ආපහහින්න පින් ොත්තනි වස්තුකාමිටම තමයි. එ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ පළවෙනි මාර්සේනාව හැටියට කාමය. අතිගෞරණීය ගොතටුව චන්දන විහාරාධිපති, රාජකය පණ්ඩිත අබ කලයාන මිත්‍ර හිංගුරේ පඥ්ඥාසය කර පණ්ඩිත හමුදුරණන් වහන්සේගෙන් අවසර. ගෞරණිය මහා සංගරත්නය වගේම බෞද්ධ්‍යාරුපවාහිනිය බෞද්‍යාගුවන් විදුලිය ඔස්සේ මේ දේශන අාවශ්‍රවනය කරන ලංකාවාසිී ලෝකවාසි බෞද්ධ අබෞද්ධ පින්නතුනි විශ්වධාතුවේ කාමල්ලෝකෙ බලය පතුරවා හරින්න ප්‍රබලම අදෘෂ්‍යමාන බලවේග පුද්ගලයා සත්්‍යයා තමයි අපි මාරයා කියලා විස්තර කරන්න. දහමෙද පින්නතුන්නේ පුද්ගලමාර පවිටු මාර කියලා මාරය අවස්ථා දෙකකද විස්තර වෙනවා. මෙතනද දසමාර සේනාව අයත් වන්නේ පවිටු මාර කියන ගනීට. බුදුහාමුදුරුව බදධහකරත්ත සූත්‍රේදි පැහැදිලි කරනවා. අජහෙව කිච්චං ආත් අපපං කෝජඥ්ඥා මරනංසුවේ. නහිනෝ සංගරන් තේන මහාසේනේන මච්චුනාා. සියලු සත්වයෝ. අද කළයුතු දේවල් අදම කරන්න. අධ්‍යාත්මික දියුණුව සලස ගැනීම කුසල් වර්ධනය කිරීමට මොහොතක්වත් ප්‍රමාද වෙන්නපා. හෙතුව තමයි මරණය අදේනවද හෙටේනවද කියලා අපි කාටවත් කියන්න පොළුවන් කමක් නෑ. උණහස්සේ මේ සූත්‍රේද අවධාරණය කරනවා. මහාසේනා පිරිවර සහිත, මාරයා එක්ක අපි කාටවත් ගිවිසුමක් නෑ. මෙතනති පිනතුනි මහා සේනා කියල කියන්නේ මේ දසමාර සේනාවේ. දසමාර සේනාවට අයත්වෙච්ච දෙවෙනි මාර සේනාව තමයි අරථය කියල කියන්නේ. අරතිය කියන එක අපි වාච්චාර්තයෙන් බැලුවොත් අසම්තෘපතවීම, ධර්මානුකූලව අරතිය විස්තර කරන්නේ, අක්කුසල කර්ම කරන්න තිය නකමැත්ත. අපිට මේලෝකේ යම් වෙලාවකදි කුසල කර්ම කරන්න කැමැත්තක් නැත්තම්. ඒ නැති බව පුද්ගල දුරුවලකමකට වඩා මාරයාගේ බලපෑමක්. එක නිවසක දෙදෙනෙක්ගේ චරිියාවන් තුළ. ධර්මස්ශ්‍රවනයට කෙනෙක් කැමතිවෙන්න පොළුවන්, ධර්මස්ශ්‍රවනයට කෙනෙක් අකමැති වෙන්න පොළුවන්. කුසල ධර්ම සිද්ධ කරන්න කෙනෙක් කැමතිවෙන්න පොළුවන් කුසල ධර්ම කරන්න කෙනෙක් අකමැතිවෙන්න පුළුවන්. මහා පදාන සූත්‍රයේදී. මාරයාට බුදුහාමුදුරෝ පිළිතුරු දෙනවා. කෙළේ සහිතව තව ජීවත් වෙනවට වඩා. මේ මරන්නේයට පත්වීම හොඳයි. අනුමත මේ ලෝකයේ පුංචි පුංචි පුං්්‍යකර්ම සිද්ධ කරලා සැපසම්පත් ලබන්න තමන් වහන්සේට කිසිදු අවශ්‍යතාවයක් නෑ තමන් වහන්සේට එවැනි කිසුමා වුවමනාවක් මේ ජීවිත තුළ නෑ කියලා. පිනතුනි අරතිය කියල කියන්නේ අකමැත්ත මේ අකමැත්ත කැමැත්තක් බවට පත්කරද්දි තමයි මාරයා පරාජයට පත්වෙන්නේ. එවැනි කැමැත්තක් නිර්මාණය කරනකොට බෞද්ධ අපිට ඒ සඳහා ගන්න පුළුවන් හොඳම අවස්ථාව දහමෙදි පැහැදිලි කරනවා මුදිතාව. මුදිතාව භාවනාවක් හැටියට වඩනකොට, මුදිතාව භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට ඒ ප්‍රගුණ කරන මුදිතාවත් එක්ක අපිට සන්තෝෂයක් උපදිනවා. අපිට සතුටක් උපදිනවා දැන්. අපි ගත්තොත් අසූමහා ශ්‍රාවකයන් පිළිබඳව තොරතුරු තියනවා කුද්ධක නිකායි අපධාන පාලී. මහා රහතන් වහන්සේලා තමන් වහන්සේලා ලද විමුක්තිසුවය ඒ ආස්වාදය ඒ සතුට විස්තර වෙනවා තෙරණී ගාතාවල. එවගේම පිනතුනී බෞද්ධ උපාසක උපාසිකා ඇත්තෝ තමන්ග ජීවිත කාලේ සල ධර්මයන් වලට කැමැත්ත හදාගෙන ඒ කුසල ධර්මයන් තුළ පිහිටලා නිර්වාණය සාක්ෂාත්කරපු අවස්ථාවන් පිළිබඳව තොරතුරු අපේ බෞද්ධ සාහිත්‍යයේ ඕනවටත් වඩා තියනු එහෙමික් අවස්ථාවක් තමයි කාලසිටතුමා අනේ පිට සිටතුමාට උමනා කලා කාල සිටතුමා ධර්මයට නැබුරු කරන්න සිටතුමා තුළ අරතිය කියන මාරබලය අරතිය කියන සේනාව දෙවනි සේනාව ප්‍රබල්ලව බලපෑම් කළ. පිනතුනි බුදුහාමුදුරුවන් ළඟට ධර්මය ශ්‍රවණය කරන්න කියලා කාල සිටතුමා යොමු කරන්න. අනේ පිට සිටතුමාට සම්ය ප්‍රයෝගයක් සිද්ධ කරන්න සිද්ධ වනා සම්්‍ය ප්‍රයෝගයක් අත්හදා බලන්න සිද්ධ වනේ නිසා තමයි පතව්‍යාඒක රජ්්‍යයන සගස්ස ගමනේනවා, සබ ලෝකාදි පච්චේන සෝතාපත්ති පළං වරං කියලා. අර සෝවාන්ඵලය ලැබීම සම්බන්ධව බුදුහාමුදුරු ධර්ම දේශනාවන් සිද්ධකිරීම කාල සිටතුමා අරමුණු කරලා සිද්ධ කළේ. එවගේම පිනතුනි අරතිය බලවන්තවෙච්ච උපාස්සක දෙපලක් අපේ ශාසනය හිටියා. කෙනෙක් තමයි තෝ දෙය බමුණ. තෝ දෙය බමුණ තමන්ගේ නිවසම බල්ලෙක් කෙල උපදිනු. අරතිය කුසල ධර්ම කරන්න තිබුණාකමැත්ත. එවගේ මානන්ද සිටුවරයා. ආනන්ද සිටුවරයා පින්කම් කරන්න කුසල ධර්ම කරන්න තිබිච්ච අකමැත්ත අරතිය නිසා ආනද සිටුවරයට නැවත භවයක උපත ලබද්ධ රොඩී කුලයක, අංගවිකල මන්ද බුද්ධික මන්ද මානසිකව උපත ලබලා ඒ දුක්ක්‍යංවලට පත්තන අවස්ථාව සැලසුනා. අරතිය අපිට සමහර වෙලාවට කුසලවේසයෙන් එන්න පුළුවන්. පුං්්‍යවේශයෙන් එන්න පුළුවන්. අරතිය කියන මාරයාගේ බලපෑම, අපිට අපේ ජීවිත කුසල පක්ෂයෙන් ඉවත් කරලා අකුසල පක්ෂයට යොමු කරන්න, අපි පොළඹවන්න පුළුවන් කමක් තියනු. පිනතුනි පධන සූත්‍රයේදිම පැහැදිලි කරනවා ප්‍රමාදවන හැම පුද්ගලයාගේම මිතුරතමයි මාරයා. ප්‍රමාද වන ඇත්තො ප්‍රමාදවෙන්නේ සංසාරගත ජීවිතේ මෙවැනි කුසල කර්ම සිද්ධකිරීම පිළිබාඳව තියන මන්දෝසාහය අකමැත්ත, සම්බන්ධව නම්මශීලී බවක් නොතිබීම කියන කාරණාව මත. දෙවන මාරසේනාව තුළ බුදුහාමුදුරු මාරයාට පිළිතුරු දෙනවා. ඔබේ දෙවනි මාරසේනාව තමයි අරතිය අකුසල් කරන්න තියෙන කැමැත්ත කුසල් කරන්න තියෙන අකමැත්ත. පින්වත්න ංගනි මාරසේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුප්පිපාසා. කුප්පිපාසා කියල කියන්නේ පිපාසේතහා බඩගින්න. දැන් අපිට තේරුගණ්ඩ පුළුවන් බඩගින්න සහ පිපාසය නිසා නිවන කියන කාරණාව අපිට පින්නතුනි කොයිතරන්නම් මගහරින් නැද්ද. බුදුහාමුදුරුව බණ කියද්ද අපි නැකට ලියන්න ඇති බඩගිනි වෙලා. බදුහාමුදුර බනකද්දී පිපාසේ ඉවසන්න බැඩිකම්ම නිසා අපි නැකටලයන්න නැති. නිසා බඩගින්න පිපාසේ නිසා නිවන කියන මොනතරං කාලවල පින්නතුනි අපිට මග හැරිලැද්ද. මේ මේකින් කියන්නේ මේ කන්න බොන් නිපාකන්නක නෙවෙයි. ඒ බඩගන්න පිපාසය දහමක් තුලදී ඉවසන්න පුළුවන්කමතියෙන් ටෝනි. මාරි හරිකැමති අපිට බඩගින්න පිපාසේන වනං ඇයි පෙන්න්නතුනි. අපිට දේනාවක් මගහරවන්න පුළුවන්. අපිට බනක් මගහරවන්න පුළුවන්. අනිත් එක තමයි සහිපත්වුණු වෙලාවේ මතක්කුණු වෙලාවි කියන්නේ දැන් බනක් අහනකොට කොයි වෙලාවකවත් අතර මෙද් දෙදී. එහෙම නැකටල යන්ට හොඳනෑ. එහෙම යන්න මවශ්‍යතාවයක් තියෙනවනං පිරිස කෙලබරේ වාඩිවෙන්ට ෝන. එම අවස්්තා එනවන පිරිස කලබරේ වාඩිවෙන්ට ඕනි. එහෙම නැතුව බනක් වෙලා හෙම අතරින් පතර නැකිටල යන්න ගියාම. දවෙන්නේ මොකද ඒක දේශගයන් වහන්සිටත් බාධාවක් වෙනවා. දර්මේටත් බාධාවක් වෙනවා ඒ විතරක් නෙවෙේ ඒ අහනැත්තන්ගේ සිත පින්නතුනි එහාට මෙහාට යන්න පුොළුවන්. ඒසා බනක් අනකොට එ මෙ ැට අන්න වස්තාාවවක්ති නම් පිරිසල වරිවාඩි වෙන්ට ෝනේ හොඳමදේතමයි පින්නවට මකඇති සද්ධාතිස මහරැක් බිරුවූ. අ කාල බුද්ධරක්ිත මහරාතන් වහන්සේ බන කියන බව ආරංචි වෙලා කළුදීපකුලනට හන්සේ ඩම කල ධර්ම දේශනා කරනකොට සද්ධාතිස්සාාව ප්‍රමාද වෙලා. එතකට බන පටන්ගර ගෙනනිවරයි. න සද්ධාතිස්ස කට පුදේ තමයි පිරිස කෙලබර ඉඳගෙන බනැහුේ. මම රජ්ජර මිස්සරහට යන්ටෝනේ එතකොට මිනිස්සු කලබල වෙනවා. එ මිනිස්සු කල්පනා කරනවනන්නේ මිනිසු බලනවන්නේ අද රජුරුවත් බනහන්න විල්ලින්නනවා කියලා. බලන කොච්ච ලස්සන්ද රජෙක්ුණත් පින්නතුනි ධර්මේයට තියන ගෞරව නිසා පිරිස කළවිරගෙන බනැහවා. ඉතින් මෙතන. රර්සනාව හැට තුන්වනි රසයාවවට බදුහාන්දුරු දේශ කරන්නේ බඩගින්න සහ පිපාසය. අපි මේ කුසල් ආරක්ෂාකරගත නැතැන් කුසල් ටැස්කරගත්තට මධදිි පින්නතුනි ඒ කුසලේ ආරක්‍ෂා කරන ක්‍රමවේදයක් හදාගටඕනේ. තැන් කසී භාරද්වාජ සූත්‍රයේ, බුදුහාාම්දුරුව කසී භාරද්වාචට කියනවා බාරද්වාජ නුම්බ කුඹුර සීසාාල වපුරල ක්කොමහවරුනාාට පස්සේ යන්තං ගොයම් පැලේනකොට. අනිවාරෙන් වටට වැටක් ගන්ටෝනිී. නැත්තං අවටින් නැත්තං බාහිරීන්ගෙන් හරක්ක විල කුඹරු පාලු කරනවා. ඒවගේ බුදුහාමුදුරු දේශනා කරනවා කුසල් ලැස්කරගත්තට මදිී ඒ කුසල් පාලුවෙනමට වටේට වැටක් ගන්ටෝනිී. ඒ වැට තමයි බුදුහාමුදුරු දේශනා කරනවා කාය ගොත්හෝ වචී ගොත්ෝ. ආහාරය උදරේ ඇතෝ. කායගොත්තෝ කයිගොත්තෝ කළගන්නේ කයින් කරන වැරදිවලින් කුසල ආරක්ෂා කරන්ට ඕනි. වචනයෙන් ව වැරදිවලින් කුසලේ ආරක්ෂා කරන්ට ඕනනි. අපිට වශතනතයි මෙතන ආහාරය උදරේ යතෝ. එකන්නේ කෑමක් ගනකොට ගටෝනි කුසේ ප්‍රමාණය දැනගෙන නැතං කුසල් පාලුවෙන්ට බලුවන්. පිපාසේසාහ බඩගන්න මේ කණඩ බොන් එපා කිවන වෙයි. ඒක ඉබසන්න, දැන් අපිට පෝය දවසට සිල්ගත්තත් දාහය වෙනකොට හරියට වෙලාවට තේකෝනමින්. ඒ එපා කියන්නක නෙවෙයි ඒක ප්‍රමාද වෙනකොට සිත කලබලවෙනවා නමුත් ඒක ඉවසන්න පුළුවන්කමති ෙන්ටඕනි ඇයි පින්නතුනි ඒ සියල්ලට වඩා ඒ වෙලාවි කියන්න බණපද කොච්චටනං වටිනවද. සසරදි අපපේඒකයි මතක් කලේ මොනතරන්නම් බණ කියන වෙලාවත් නැකට යන්න නැ්ද. ඇයි පින්නතුනි එක සුළ මොහොතක් හිමඉවසන්න පුළුවන්කමතියෙන්ටෝන. ගේ බදුද හදුර දේශා කනවා අර ධානෙ වලදන කොට්ටනත් ගිය කනබනොකොටනත් බත්පිඩු හතරක් පහක් වලදන්න ඉඩ තිබියදී වලදනෙක නතර කරන්නට ඕනේ. ඉතුරුටෙක වතුරෙන් පුරවන්තෝනේ. එතකොට තමයි පෙන්න්නතුනි ආරයක් හොඳට හොඳර දිරවන්නේ. නැත්තං පෝය දවසකටනත් පින්න තුනි දවල් ධානං පස්සේ හවස්වරවේ කියන බනටි එකකා අපරාති වෙනවා. ඒගන කුසල් පාලු වෙන්න. ගසල්පාල වෙන්න පුළුවන්. පින්නතුනිි බුද්ධ කාලේ මිනිස්සු තැක් රහතන් වහන්සල හිටිය දානේගැත පිඩ පාතය වැඩම කරලා මම රහත්වෙලා මිසක් මේ පින්ඩ පාතිරික බලදන්නේ. නෑ ඒ විදියටට පින්න තුනි බීර කරපු සාමීන් වහන්සල හිටිය. එක සාමීන් වහන්සන මක් හිටිය උන්වහන්සේ දවසක් ගෙදරකට පින්ඩ පාතිෙ වැඩිය. මේ අම්ම කුලි වැඩ කල ජීවත් වෙන්නේ. මේ අම්මට දුවෙක් හිටියා දුවට කිව්වත් දුවේ ආරයන් වහන්සේද වඩිනවා වැඩියොත් හොඳයට දාන සකස් කල දෙන්න කියල බඩමොට්ටොත් තියන තැන් කියලා අම්ම කුලි වැට කියා. මේ ද අහනවා අම්ම කෑවම නෝද කිය හ්වා. මංගේ කැඳතික බුව මට ඇතිකව්වා. දවල්ට දවල්ට මට ඔන්නේ ආරයන් වහසේ වැඩියම හොඳට හළ දෙන්නකෝ. අනේ සාමීන් වහන්සේ වැඩියා ඉට දුව මේ දුව අම්මගේ කීමට මේ සාමීන් වහන්සට හොඳට දානි සකස් කල්ල දුන්නා. නමුත් මේ හැමදාම දානිපෙදන්නේ අම්මා. න අද ධන පෙදන්න දුව. කාරණාව දැනගත්තු හාමුදුරුවෝ කල්පනා කලා මේ අම්ම කුලි වැඩ කල ජීවත් වෙන්නේ. එනිසා මං මේ ධන ටික රහත් පිණඩ පාති ටික රහත් වෙලා මිසක් මං වලදන්න නැහැ කියලා ඒ විදියටට පින්නතු අධිෂ්ඨාන කරගත්තා. එනිසා බඩගන්න පිපාසය කියන එක ඉවසන්න පුළුවන්කමතියෙන්ටුවනේ. ඉට පස්සේ ඒවාගේ පින්නතුනි තව සාමීන් වහන්සනමක් වැඩහිටිය කස්සක කියන ලෙනේ එලන වැඩහිටපුගවින කවුරුවත් නවේ අපේ මහාකච්ඡායන කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්නතුනි පිණඩපාත වැඩම කලා ඒත් පින්ඩපාති වැඩම කලාාට පස්සේ ඒ දුප්පත් ගෙදරක්. ධනයක් දෙන්නවත් විදියක් නෑ. හැබැයි මේ ගෙදර දුවෙක්ඉන්නවා. ඒ දුව දුප්පත්. දුප්පත් වුුණනාට මේ දුවගේ කෙස් වැටිය දුප්පත් නෑ. ඒැනේ දිගු වරල සක් තියනවා. එක කෝඩ යත්තියන මේ දුවට තවග අත් තියනවා ඒගේ පහොසත් නමුත් ඒ දුවේ කොන්්ඩ දිග නෑ. මේ දුව දුව කලන්නේ ඒ පොහොසත් දුව. හැම දාමි දුප්පත්දුවගෙන් කෙස්සෙට ඉල්ලනවා. මේ දුව දෙන්න නෑ. කෙසට ඉල්ලම දෙන්න නෑ. කෙසේ හෝවා පින්නතුනි මේ අම් දුප්පත්දුවගේ අම්මටයි තාත්තටයි මේ සාමීන් වහන්සට දාානයක් දෙන්න හිතනා. පින්ට පත් දමු දෙන්න සල්ලි නෑ. පින්නතුනි යම් කෙසි බාණ්ඩයක් අවශ්‍ය වෙලාවක දමිලදී ගන්නා හම ඒවෙලාට නොදුුන්නොත්. ආපහු පස්සේ ඒක් විකුණන් එනකොට මිලාඩු වෙනවා. මේ අම්මයි තාතායිකට බොදේ තමයි මේ දුවගෙන් ඇහුව දුවේ නොබේ කෙස්ට්‍රටි විකුල් ල අපි දන් දෙමකිව්වා මේ දුව කැමැති වුණා. එදා පින්න තුනි ඒ කෙස්වැටිය කපලා අර පොහොසත් දියනියයට කෙස් වැටිය දීලා ඒකෙන් ලබාගත්තු මුදලින් තමයි පින්ඩ පාලි දුන්නේ නැත්තං දාන්ටික සකස් කළදුන්නේ. ද මේ කවේ කෙස්සටියේ විකුණල පවා පින්නතුනි දන්දුන්නා. සමහරයේ බුරුමාදිී රටවල්වල මියන්මා රටවල්වල පින්නතුනි මිනිස්සුන්ට දාානයක් දෙන්න සල්ලි නෑ. නමුත් මිනිස්සු සල්ලි නැං පොලියටරගෙන නැත්ං බොහෝගොට ෙ සල්ලි අරගෙන ඒවිදේට පින්නතුනි ධනමාන දෙන්නේ. මිනිස්සු බඩගින්න හිටියත්. ඉති ඒ විදිීයට බුදු හාමුදුරු දේශනා කරනවා. තුංවනි මාරසේනාව තමයි කුප්පිපාසා එක කියන්නේ බඩගින්න සහ පිපාසය මේක ඉවසන්න පින්නතුනි පුළුවන්කම තියෙන්ට ඕනේ. හතරවන මාරසේනාව තන්හාව මහා පදාන සූත්‍රේදි පිනතුන්නේ පැහැදිලික් කළේ චතුට්ටි තන්හා පෞච්චති. තන්හාව මාරෙක් හැටියට මාරසේනාවේ එක්කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනකොට. අපිට විශේෂීෙන්ම සුප්පති කියන සූත්‍රයේදී තෘෂ්ණාව නැමති මාරයා බුදුහාමුදුරුවන්ට බලපෑම් කරපු ආකාරය. එ අවස්ථාවේ බුදුහාමුදුරු මාරයාට පිළිතුරු දුන් ආකාරයබුම ලස්සනටඋනහසේ පැහැදිලි කරනවා. එක අවස්ථාවකද බුදුහාමුදුරු වේලුවන්නේ විහාරස්ථානයේදී දානෙ වලඳලා දකුණු ඇලයෙන් සිංහසෙයාාවෙන් සැතපෙච්ච අවස්ථාවක්. බුදුවරු සැතපෙන්නේ සිහස සිංහසයාාවෙන් සැතපෙන්න ඕනම අවස්ථාවකද පුපුදිින්නේ සිංහසයාාවෙන් යුක්තව. මාරයා උපාසකවේෂයක් මවාගෙන බුදුහාමුදුරුවෝ සමීපේයට පැමිණිලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා හොඳට අනුභව කරලා මැරුණ වගේ නිදාගන්න වනේද. බුදුහාදුරෝ මාරය අඳුනගන්නවා. උනහසේ මාරය අමතල පැහැදිලි කරනවා දේශනා කරන එම්බල පාපිෂ්ඨ මාරය. බුදුවරු කියල කියන්නේ තෘෂ්ණාව අත්හලපු අය. ත්නාව කියන දැල බුදුවරයන් තුළ තතාගතයන් වහන්සේලා තුළ ඇතනේ. එහෙම තතාගතයන් වහන්සේ සැතපෙනවා නං මාරය නුඹට ඇති පලයමකක්ද. උන්වහන්සේලාගේ සැතපීම ඔබට ප්‍රශ්න කරන්න පොළුවන් කමක් නෑ. පිනතුනි මාරයා තෘෂ්ණාවේසිෙන් බුදුහාමුදුරුවන්ට අවස්ථා විශ්සකදි බලපෑම් කරනවා. මහා සංගරාත්නයට ශ්‍රාවකයන් වහන්සේලාට අවස්ථා පහකදි බලපෑබ් කරනවා. එක තැනකද බුදුහාමුදුරු මෙ වගේ දම් සභා මණ්ඩපයක්. භික්ෂු භික්‍ෂුුණනි උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසටම බුදුහාමුදුර ධර්මය දේශනා කරන අවස්ථාවක්. මාරය තේරුම්ගන්නවා කුසලය සම්බන්ධෙන් මේ සසර නිසරු බව සම්බන්ධින් බුදුහාමුදුරුව දහම දේශනා කරන් අපි සාමාන්‍යයෙන් පින්නතුනි දහමිදි කියන්නේ තන්නාක්‍යෝ නිරෝධෝ නි්බානම්. තෘෂ්ණාව නැතිකිරීමම තමයි නිර්වාණය මේ දේශනාව ශ්‍රවණය කලෝතින් ඒ ශ්‍රවනය කරන බහුතරයක් පිරිස දුක නිවලා තෘෂ්ණාව නැති කරනු. මාරයාට ඒක ඔරොත්තු දෙන කාරණයක් නෙමේ පිනතුනි මේ ස්වභා දහම කැමති නෑ අපි ගොඩ යනවට. මේ ස්වභා දහම කැමතිනෙ අපි මේකෙන් මිදෙනවට. මහා පදාන සූත්‍රයේදී පුංචි ෝ පිනක් කරන්න කියලා බුදු හාමුදුරුවන්ට මාරයා යෝජනා කළේම මේ කාරණාව නිසාමයි. මේ මාරයා ගොවී එක්ගේ වේසියක් අරගෙන. ඇඟපත තුළ මඩ තවරගෙන බුදුහාමුදුරෝ සමීපේට පැමිණිලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මගේ ගෞවෝටික දැක්කද මගේ ගෞවයෝටික මෙතනින් ගියාද. එ අවස්ථාවේ බුදුහාමුදුරුව මාර්රය හඳුනගන්න. උනහන්සේ මාරයටක් කියනවා මාරයට දේශනා කරනවා එඹල පාපිෂ්ට මාරය නුබේ හරක් මගෙන් අහන්යැයි නුබ බලාගන්න. අවස්ථාවේ මාරයක් කියනවා මේ ඔය ඇහැ මගේ ඔය කන මගේ ඔය නාසය මගේ ඔය දිව මගේ ඔය ශරීරය මගේ ඒ පින්නතන මගේ කියල කියන්නේ ඇහැට ප්‍රියරූප දර්ශනය වඋනහම එය තෘෂ්ණාවෙන් අල්ලගන්න ඇහැට ප්‍රියරූප දර්ශනය වඋනහම උපාදාන හැටියට අල්ලගන්න උපාධන හැටියට අල්ල ගනි දදි ඇත්තු තුළ තියෙන්න පින්නතුනි අවිද්‍යාවක් චතුරාරය සත්‍යය පිළිබඳව තියන අනවබෝධයක් එතකොට මේ අල්ලා ගැනීමත් එ අපි සසරට නැවත නැත තවතව බැඳෙනවා තව තව සසර අල්ලගන්නු. ඒ සසර අල්ලගන්නකට මාරය පින්නතුනි කැමතියි ඒ සසර ඒ මල්ලගන පවතිනවට මාරයාට ලොකු සතුටක්තිර මාර අවශ්‍යතාවේක ඇහැ මගේ කන මගේ ඔය දිවශරීරය ඔය දේවල් මගේ කියල මාරය කියන්නේ අපි සංසාරගත ජීවිතය පින්නතුනි කාමතුෘෂ්නා භවතෘෂ්ණ විභවතෘෂ්නා කියනමතෘෂ්නා කොටස් තුනින් යුක්තව තමයි කටයුතු කර. පංච කාම සම්පත්තිය පිළිබඳව තියන කැමැත්ත කාම. නැවත නැවත උපදමින් අපි මේ සැපයි සැපයි කියල අත්පත්කරගත්ත විින්දනිය දේවල් නැවත ලබන්න තියන කැමැත්ත තමයි බව මෙලවක් විතරයි සසර බවයක් නෑ අරබුද්ධ කාලීන සට්සාස්සෝරු කිවවිදියට නයට හෝ ගිතෙල් කාලා ජීවත්තමු, නැවත භවයක් පිළිබඳව අදහසක්වත් නෑ කියලා අපි හිතල එදාවේල කොහොම හරිකාල කෙසේ හෝ ජීවත්වෙනවා කියල කල්පනා කරනවනම් එක තමයි පෙන්ෙනතුනි විභ තෘෂ්ණාව කියල කියන්න. යම් වෙලාවකදී. අපිට අපේ ජීවිතයේ මේ තෘෂ්ණාව මාරයක් හැටියට එද්දී. ඔබට අවබෝධ කරගන්න පුළුවන්නම් මේක මගේ දුබලකමක් නෙවෙයි මේක මගේ බිරිඳගේ හෝ සැමියගේ දුබලකමක් නෙවෙයි මේක මගේ පරම්පරාව තුළතියන දුබලකමක් නෙවෙයි මේක මාරයාගේ බලපෑමක්, මාරආවේෂයක් මාරයාතමයි මට මේ බලපෑම කරන්න කියලා එතනදි දහම යෝජනා කරනවා. තන්හාාව නැති කරන්න නං දුකමෙනෙහි කරන්න. සන්හාාව නැති කරන්න පුළුවන් හොදමදේ තමයි දුකමිනිහිකරණික. අපි එල්ලෝකෙ ජාතිපිදුක්කා, ජරාපිදුකා, ව්‍යාධිපිදුක්කා කියල දේශනා කරන, ඉපදීම ලෙඩවීම මරණයට පත්වීම ප්‍රියවිප්පයෝගය අප්‍රිය සම්පයෝගය ප්‍රාර්ථනා කරන දේ ඒයාකාරයෙන් අපිට නොලබීම. මේ සම්බන්ධව, අපි යම්බෙලාවක අවබෝධයක් හදාගන්නවන්නම් ඒ අවබෝධය හදාගැනීම නිසාම අපිට තෘෂ්ණාව ෂයකරන්න පොළුවන් කම තියනු නිර්වාණය කියනකොට තෘෂ්ණාව නැති බව තෘෂ්ණාවෙන් ඉවත්වීම තමයි නිවන කියන එක බුදුහාමුදුරු අර්ථගන්නන්නේ එවගේම පෙන්නතුනි තෘෂ්ණාව කියන ඉන්දනයක් අපි යම් තැනක යන්ත්‍රයක් හදලා ඒ යන්ත්‍රයට බැට්‍රියක් සවි කරලා ඒ යන්ත්‍රයට ඉන්දනදානු යන්ත්‍රය කැඩෙනවා යන්ත්‍රයේ සමාගම්නාමිය වෙනස්වෙනවා යන්ත්‍රයේ ප්‍රමාණය වෙනස්වෙනවා යන්ත්‍රේ හැඩ්ඩතල වෙනස්වෙනවා යන්ත්‍ර අයිති රට්ට වෙනස්්‍යනවා හැබැයි පෙන්නතුනි ප්‍රතිසාංස්කරණය කරමින් කරමින් අලුත් අත්හදා බැලීම් කරමින් කරමින් මේ යන්ත්‍රය මේ දක්වාම පවතිනු. යම් වෙෙලාවකදී. මේ යන්ත්‍රයට ඉන්දනදානක නැවත්තුවොත්. බැට්‍රිය චාච්‍යවනක නවතිනවා, යන්ත්‍රය පණගන්නන එක නවතිනවා, සංසාර ගමනේ. මේ අපි නැවත නැවත මැරමිින් ඉපදිමින් සතර අපායංවල උත්පත්්‍යය ලබමින්, ලෙඩවෙමින් ව්‍යාදියට පත්තමින්, වි්පයෝගය දක්පිය විපයෝගයට අහුවමින්. අනවතක්ගෝයන් සංසාරෝ පුබ්බා කෝටීන පං්ඥායති කියලා දේශනා කරපු විදියට. මේ අනවරත සංසාරේ මෙතරම් කාලයක් යන්නේ. මේ කියන තන්හාව එහෙම නැත්තන් තෘෂ්ණාව කියන මාරශේනාව බලපෑම පින්නතුනි බුදුහාමුදුරු අපිට දහමෙදි පැහැදිලි කළේ අපි සසර ඉපදිච්චාත්මභාවල. ඔබේ මවගේෙන් බීපු කිරි ප්‍රමාණය එකතු කොළොත්. මේ සප්ත මහා සාගරයේ ජලයට වඩා වැඩි. ප්‍රිය විප්පයෝගයක්න් නිසා අප්‍රිය සම්පයෝගයක්න් නිසා ප්‍රාර්ථනා කරන දෑ ඒයාකාරයෙන් ඉටු නොවීම නිසා. ඔබ මම, හඬපු වාරවල තමන්ගේ ඇහින් වැටිච්ච කඳුල්ලු ප්‍රමාණය එකතු කලා නම්. මේ සප්ත මහා සාගරය ජලයට වඩා වැඩි එක්කම අපි තිරිසං ආත්ම භාාවල උත්පත්ය ලබල බෙල්ල කැපුුම්කාලා මියගි ආත්ම භාාවලදි අපේ මේ ශරීරයෙන් වැගිරිච්ච රුතිරය එකතු කලා නං එයත් සප්තමහා සාගරයේ ජලයට වඩා වැඩි එවැනි සසර දුක්යන්වලට ඔබ මම එකතුකරගෙන පවතින්නේ ඒ තැංවලට පත්වෙන්න අවස්ථාව නිර්මාණය වුණ මේ පාපී මාරයාගේ තෘෂ්ණාව එම නැත්තම් පින්නතුනි තන්හාව කියන මේ මාර බලපෑම නිසා යම් වෙලාවකදී ්‍රෘෂ්ණාව තන්හාව නුවනින් හඳුනගෙන දුක පිළිබඳව අවබෝධය හදාගෙන දුකට හේතුව දුක නැතිකිරීම සහ දුක නැතිකිරීමේ මාර්ගය නුවනින් අවබෝධ කරගන්නවා නම් අන එතනදී අපිට පොළුවන් කමතියෙනවා. මී තන්හාව කියන මාරශේනාවේ. හතරවන මාර සේනාව, පරාජයට පත්රන්න පින්වත්න පස්වනි මාරසේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිීන මිද්දය. තියන මිද්දය කියල කියන්න පින්වත් නිදි මතට. අපි මුලින් සිහිපත් කලාසේ පින්කරනවට මාරයක මැති නෑ අපි කුසල් කරනවටයි මාර්යාක මැති. මුල්ලුත් මතක් කළේ බනක් අහනකොට නිදිමතයනවා බනපොතක් කියනකොට නිදි මතයනවා අනිත් වෙලාවට අපි ේද නෑ. නමුත් ඒක මාරයාගේ බලපෑමක්. හැටියේටාවත් ඒ වෙලාවට නිදාගන්න එකවත් පොත පැත්තකට දානෙකවත් නෙවේ කරන්න ඕනේ. පුළුවන්තරං වීරය කරලා ඒ වෙලාවට ඇතිවෙන සිතිවිල්ල නැතන් තියන මිද්දය කියන කෝම හරි පි නතුනි දුරු කරන්න ඕනේ. බුදුහාම්දුරු දේශනා කරනවා නින්ද කියන්න පින්න තුනි හරියට ක්‍රීඩාවක් වගේ. ඇයි කොච්චර නිදාගත්තත්. ඇතිවෙන්නන්නේෑන සමහරුන්ට. අි බොෝ දේශනාවල කියන එකක් තමයි උදේ පාන්දර අවදි වෙන්ටෝනේ. උදේ පාන්දර අවදිවෙන්නකොට තමයි බුද්ධි අවදිවෙන්නේ.ඒවගේ ලස්සන සිතිවිලි සිතට පහල වෙන්නේ. ඒ පොද්ගලයගේ දවසම පින්නතුනි ඒ ගතකරන කාලෙ තුළ බොහම දැහම සිතිවිල්ලක් එක මුළු දවසකත කරන්න පුළුවන්ම තියෙනවා. දවල් වෙනකං නිදයනකොට ගෙවල් පිරිහෙනවා. පන්සලක් නං, පන්සලත් පිහෙනවා වාමීන් වහසමක් කියම සැත පෙනවනක් ඒත් පින්නතුනි පිරිහෙඩ පුළුවන්. එස බුදුහාමුදුරු දේශනා කරනව තින මිද්දය කියල කියන්නේ නැතම් නිදිමත්ත කියල කියන්නේ හරියට ක්‍රීඩාවක් වගේ. ඒ බෙතරක් නෙවෙයි ජාගරයාන යෝගය, ජාග්‍රයාන යෝගය කියල කියන්නේ පින්නතුනි නිදි බැරීම. එතනින් අදහස් කරන්න නොනිදා පහන් කරන එකනෙවෙයි. අපි කවරවරි කියනවන ඒ නිෙති මරලා මං ඒත් නිදි මැරුව කියලා. ජාග්‍රියාන යෝග නෙවේ. ඒ නිදිමරපු කාලය අතරතුර යම්කිසි කෙනෙක් බුදුගුණයක් සහිපත් කරලා. එම නැත්තං ධර්මසාකච්ඡාවක් කරලා නැත්තං සූත්‍රයක් කියවල එවිදින් මොකක්කෝ යහපත්තෝ කුසල ක්‍රියාවක ේදලා කියනවනං මම නිතිමැරුව කියලා ඒ නිදිමරල තියෙන්නේ. වෙනයම් කටියුත්තක් සඳහා නෙවෙයි මේ සසරින් එතරවීම සඳහා. නැත්තං බනකතාවක් කියලා එමනැත්තං ධර්ම දේශනාවක්ෂාවනය කරලා. පින්නතුනි සමහරු නිදි වරාගෙන බනහන්නේ. ඒත් අපත යන්නෑ පෙන්න්නතුනි හේතුව තමයි මනුස්සලෝක පුරුදු කරන මනුස්සලෝක යහන එක බනපදයක්ත් කවදාවත් අපට යන්නේ අපත යන්නේ නෑ. බුදුහාමුදුරුව දේශනා කරනව මේ තීනමිද්දය කියල කියන්නේ එක නීවරණ ධර්මය එකක් නේ. නිීවරණ ධර්මයන්ගෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද්ද උදච්ච කුක්කුච්ච විචිච්චා. එතකොට පංචනීවට ධර්මියන්ගෙන් එකක් වන මේ තීනමිද්ද යටපත් කරන්න නැතුව පෙන්න්නතුනි ධ්‍යනමටතමකටමත් එන්න බෑ. බුදුහරු දේශනා කරන මහණෙන පළවෙනි ධ්‍යානයේ ලැබුව කියලා කියන්නේ මාරයගේ ඇස් දෙකට බැලි ගහෝ වගේ කිව්වා. සෝවාන් ගුනා කියල කියන්නේ හරියට මාරය පරාජය කලා හා සමානයිකිව්වා. බන්නේ කතාව පලවෙනි ධ්‍යානයේ ලැබුව කියලා කියන්නේ මාරයා ඇස්ත දෙකට වැළිගැහවවා හා සමානයික්වා. පංචනී ව ධර්මියන් යටපත් කොළොත් විතරයි පින්නතුන එන්න පුළුවන් ප්‍රථමධ්‍යානයට. දති අධ්‍යානේත්‍ර තුති අධ්‍යාන චතුරත අධ්‍යානයට. ධ්‍යානීෙන් තවත්හිත නිශ්චල භාාවයට පත්වනාට පස්ස එන්න පුළුවන් පුබ්බේ නිවාසානුසඥානයට. ධ්‍යානක් තවත්ත නිශ්චල භාාවයට පත්වනාට පස්ස එන්න පුළුවන් චුතූප පාතඥානයට. නං තත්තු නිච්ච බාව පත් වුණනාට පසන පුලුවන් ආස ආසවක්කේ ඥානයට. එතකොට පංචනීවන්න ධර්මියන් යට පත් කොලත් තම එන්න පුළුවන්. ධ්‍යනමට්ටන් වලට ්‍යනං හිත නිශ්චල භාවයට පත් වනාට පස්තම එන්න පුළුවන් ඥානමට්ටන්ගලට. බුදර දෙශනා කරනවා පුබ්බේ නිවාසානුත්ඥානය හරියට මේ උපමාවක් කියනවා මේ ගමේ මනුස්සෙක් වෙනගමකට ගිහිල්ලා ඒගමේ තුරතුරු හොයාගෙන මේ ගමට විල්ල කියන්නසේ. කෙනෙක ආත්න භාව සී අද්ද දා හද්ද හොඳයට බලලපින්න තුනි කියන්න පුළුවන්. එළඟට චුතුූපාතඥානයේ මැරෙන උපදින සත්ත්වයන්ගේ ගතිය පිළිබඳව කියන්න පුළුවන්කම තියෙනවා. හරියට කොයි වගේද සතරමං හන්දියක් මැද. ම විශාල ගොඩනගිල්ලකන්න මනුස්සේකුට නගරයට ඇතුළ වෙන්න පිටවෙන ඕන කෙනෙක් මනාව දකිල් ලබන්න යම් සේද මැරන උපදින සත්වයන්ගේ ගතය පිළිබඳ මනාව දැකල කියන්න පුළුවන්කම තියෙනවා. ට පස්සේ සවක්කේ ඥානයේ ආසව කලෙ කැන කෙලෙස් ලටන ඒගන කෙලෙස් ෂයකිරීීම නියෝන. ඒම ආවට පස්සේ බුදු හාමුදුරු දේශනා කරන මෙතැන් ටාවට පස්සේ අට තේරෙනවා දෙනගන්න පුළුවන් මේ තයි මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැතිකිරීම, මේ තමයි කලෙස්වලින් බිදීමේ මාර්ගයේ. මෙතන් ටාවට පස්සෙ පින්නතුන මෙයා තේරුන්ගන්නවා මේ තමයි දුක මේක තමයි ඉදදුක ඇතිවීම. ක තමයි දුක නැති කිරීම මේක තමයි දුකින්මිදීමේ මාර්ගය මෙතෙන් තාවට පස්සේ කිසි කෙනෙක් පින්නතුනි හොලෝවනු බොරු. පින්නතුන්ට මතකයි උප්පලවන්න. මහරහත් තෙරණිය බොහොම ලස්සනයි මානෙල් මලක පැහැ ඇතිබුණේ. ඒ දියනිය උප්පලවන්න විවාහකරගන් රජවර සිටුවරු ැමතුරු හරරියට ඒේකාල හන්සේ වුුණා. දවසක් තාත්තා. උපලවන්නගේ අහනව දුවේ කැමිද මහනවෙන්න කියලා. කැමතියකිෙව්වා. මහන වුණ. උප්පලවන්න මේ කියනත්තිින්ට මාරයාත් ලස්සට කර බලපෑමක් මේ කියන් හදන්නන්නේ උපලවන්නා. ඉරපසි උපලවන්න මහන වනා රජවොරු සිටුවරු හැම දෙනාම උපලවන්නා කෙහි තිබුණු සෙනෙහස අතැ හැරිය. නමුත් උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පොතෙක්කෙටිය නන්ද කියලා තරුණේ. මේ නන්ද කියන්න තරුණයා උපලවන්නා මහන වනත් අදහස අත්හැරිය නෑ. යන එන මගතොට හැමදේම් බලාගෙන හිටියා. පිිතුන මතැඇති උපලවන්නා දවසක්ගේ අන්දවනයට බාවනා කරන්න. ඒද රහත් වනා කුටියයක් කදාගෙන භාවනා කලා. අන්න අන්දවනයට වැඩමකරුපපු වෙලාවේ දවසක් උප්පලවන්නා කරපුදේ තමයි සැවැත් නුරට පිින්ඩපාති වැඩියා. එවෙලාවෙේ මේ අන්ද කියන තරුණයා කරපුදේ තමයි ඇය පාති වැඩි අතරේ කුටිරරිංග ගත්තා. ඇ පිින්ඩපාති කියල්ල මහගිනි දවල් කුටියේටාව අපි කවුරුත් දන්නවා අව්වක ඉඳල කාබරේ කටාවහම ඇස්ත නිලංකාර වෙනවා. ඒ ආප වෙලා උප්පලවන්න කුටියට වැඩම කරපු වෙලාවේ අරතරුණ ඒ පාපි කර ගත්තා. නත් එහෙම දෙයක් වනා කියලා උප්පලවන්නා ටරාග උපදවන්න එම පිඩතුනි පුළුවන්කමක් නෑ හේතුවතමයි දැංගය රත්තිච්ච ික්ෂුනියක්. පරණ සිද්ධිය මේ පරණ සිද්ධිය මතක් කරලා දවසක් උප්පලවන්නගේ මාරය අහනවා මේ අන්දවන්නේ නොබවැනි ලස්තන ස්ටියකට තනියෙන් මේ කැෑවිටලා ඉන්න බයිනැද්ද කියලහුවා. බයිනද්ද කියලහුවා. එතන කතාව කියන මේ සලිලුන්ට බයිනැද්ද කියහනවා. අර පරණ කතාව සල්ලාලයන්ට බයිනද කියලානවා. උප්ලවන්නා කියන මාරයට ඒසා අන්තරධයාමි කුච්චිංවා පවිසාමිතේ. පකු මන්තරිකායම්පි තිිට්හන් තිං මංණ දක්කසේ. චිත්තස්මින් වසී භූතාමි, ඉද්දිිපාදා ස්ුභාවිතා සබ්බ බන්ධන මුත්තාමී නැතං භායාමි අවසෝ. තේරුමල් මාරයට කියන්නේ. ඒසා අන්තර දායාමී මාරය මට මෙහි අතුරදංවෙන්න තොන්නම් පුළුවංකම තියෙනයයිකුවා. කුච්චින්වා පවිසාමිතේ මටනුබේ කුසට නැතන් බඩතුර ිගන්න පුළුවන්කම තිනයකිකවා. මන්තරි කායම්පී තිට්හන් තින් මංන්න දක්කසේ. නොබේ ඇහිබැමිමත නොබට පේ නැතිවෙන්න මට ඇැබම් මත සක්මන් කරන්න මට පුළුවන් කිව්වා. එකන මාර්යට කියනවා ඇැබැවිම්මත මට සක්මං කරන්න පුළුවන් කිව්වා. ඇයි. චිත්තස්මින් වසී භූතාමේ මම සිතට වසග වෙලා මං වැඩ කරන්නේ ම මට ඕන විදියට හිත හදාගෙන තියන්න කිව්වා. ඉදදිිපාදා සුභාවිතා, මම සතටර ඉද්දිපාද හොඳර දියුණු කලා තියෙනවා. ඉද්දිිපාදා සුභාවිතා සබ් බන්ධන මුත්හාමි ම දැක් සියලු බැමිබැලින් විදිිල තියෙන්නේ. නතං භායාමි අවසෝ මම කිසිම සල්ලාලයකුට බයිනය කිව්වා. බලන්න පින්නතුනි. ධර්මින් සන්නත් දෝනාව බිමමුක් තිසව ත් එෙක්ක ලබනොකොට ඉස්ටියක ටුනත් පින්නතුනි මාරයාට අභියෝ කරන්නත් පුළුවන්කම තියනවා. දැන් මාරය කියලා කියන්න පින්න තුනි සදිවුලුව ඉහළම දිවතලයඉන්න බලසම්පන්න පුද්ජලයක්. මාරය කල කියන්නේ සදිවුලොව මේ ඉහළම දිවතලෙඉන්න බලසම්පන්න පුද්ජලයක්. දේශනාව සඳහන් වෙනවා මේ තනම් බලයක් තිබුණට ප්‍රඥාව මැනැවින් පරිහරණය කරලා. ලෝකයේ දකින්න තරම් ශක්තියක් නැත නිසා තමන්ගේ බලයෙන් තමන් මුසපත්වෙලා තමන්ට මේ. ෝකයේ තමන්ට අවනත කරගන්න උත්සාවන්ත වෙන පුද්ගලයා. තකට මේ හැම දේකම පින්නතුනි මාරයාගේ බලපෑමක් තියෙන්න්න පුළුවන්. සාමීන් වහන්සල රහත්තත්වයට පත්වුණට පස්සේ මොනතරන්නං පින්නතුනි උන්වහන්සල්ල ලබාගත්තු බිමුක්ති සුවය තුළ මාරයාට මොනතනං අභියෝ කල තියෙනවද. අ දවසක් සෝමාතරණීයට දවසක් මාරයවිිල කියනවා. ය වෙල කියනවා හැඳිමිටේ නොුවනක් තියෙන නොබවැනි ස්ටියකට චතුරාර්ය සතතියයක් කෙසෙ අවබෝදධ කරගන්නද කෙහුවා. ඔ පරණ කතාවත් තියනෙන වනි ඉස්ටියකට තිය හැඳිමිටේ නොනයි කියලා.ඒ කතාව අටවාවි කියන්නේ ඉස්ටේ උපන්දා සිටි පිසින්නේ බත්තිය. එහෙත් ඉදෙන බතය තුළට හැඳිමිටේ යගදාලා බතාගින් හැඳමිට යගට බත්තටයක් කරගෙන පොඩි කල්ල බන්න තා කල් ස්ටියකට තේරුගන්න බෑ බත්ති ඉදිලද නැද්ද කියලා. එකන ඒකන් ස්ට්‍රියකට තිදින හැදිමිටේ නොවන කියලා. ඉති කවරුහර යෝක බල හිටුමනුස්සේකව්වා ඒ නොුවනයි තියෙන්න්නේ කියලා නමුත් පන්නතුනි ඉදන බතක් ඇතුලට ඇයි යම් හැදිමිට යගදාන්නේ. හැඳමිට යගදාලා හැදිමිටේ අගට බත්තරයක් කරගෙන පොඩිකල් අම බලනවා බත ඉදිලද නැද්ද කියලා. ඇයිඒ දරුවන්ට බෙරි බත්න්න බැරි නිසා. ුවට ට්කුුණ වෙච්ච දන්න ැරිනිසා ැතුූ පෙන්න්න තුනි මොනොදේකට දින බතක් ඇතුලට අම්ම හැදිමිටයකදන්නේ. බලංගිට මනුස්සේකෝක සමාජගත කල වෙන විදිගට කෙේ ෝවා ය පරණ සිද්ධියත් මතක් කරලා ර්ය සෝමාතරනයට කියවා හැදිිමිටේ නොවනක් තින උඹවැ ස්ටියකට චතුරාඩි සත්යක් කෙේ අආබෝධගන්න ග. ඒ වෙලාවේ සෝමාතරය මාරයට කියනවා මාරය. ඥානම්මි වත්ත මානම්මී සම්මා දම්මන් විපස්සතෝ. සිතත් හොඳ දෙකඟ වෙනවනං. නොවනත් තියෙනවනං. සම්මා දම්මං විපස්සතෝ. දහමත් මනාව දකින්න පුළුවන්නන් ඉත්තිභාාවෝ නෝකින්ක යිරා ස්ටිබායි මොකක්කු රන්නදේ. ඇත්තන පින්නතුනි දහමත් දකින්න පුළුවන්නන්. නුවනක් තියෙනවනං හිතත් එකක වෙනවනං ස්ටිබා මොකක්ක රන්නද. නිසා ධර්මේ තුළල සන්නද වෙනකොට පින්නතුනි මාරයායට අභියෝගයක් වොත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒසා බදුරජණන් වහන්ස දේශනා කන තිීන බිද්ධිය කළ කියන්නේ. මේ නිදි මත බුදුහාමුදුරු දේශනා කළා කුසල් කරන්නකොට ඒ ඇතිවෙන්න පුළුවන්. බණහනකොට ඇතිවෙන්න පුළුවන්. නමුත් බුදුරජණන් වහන්සේ පින්නතුනි මොනතරන්නන් මේ සංසාරේ. නිදි මරාගෙනද මේ ධර්මය කියයනක තතාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ. ද මදුර චර ක්කද නෙද පිවීමෙන් බුදු හාමුදුරුව මොතරන්නන් පින්නනතු නිදිවරන්න ැද්ද. ඒ අවස්ථාවකද කියනවා අර මහ සීනනාද සූත්‍රයේ බුදු හාමුදුරුවෝ සාරිපපුත්්ත මහරත්තන් වහන්සර සාරිපපුත්ත මම බුදුවෙන්න කලින් ග්‍යාකෝ සුසාන භූමීයට භාවනා කරන්න. එවෙලාේ සාරිපපුත්ත මට නිදිමත හදනා. මම කරපු දේ තම ඉවසන්න ැරිතන සාරිපපුත්ත සුසාන භූමීතිබුණු මිනි යටකටු ඔක්කෝම එකකතකොල් අරගෙන. ළුවෙතිබුණු මේ ජටාව ගලවල බිමට එලල යටකටු මිනියට කටු ඔක්කෝම දෙැම්මයක වූ මේ පොට්ටනයට. දාලා මේකින් හදාගත්තයකෝ පොට්ටනියයක් මේ පින්දුොතුර තිේරෙනවා එහෙම කරලා සාරිපුත්ත මම ඒක ඔළුුවවටතිල සුසාන භූමිය ම බුදියගත්තේ. ඒ බුදියන් ඉන්නකොට ගොපොලු දරුවෝ ඒකන හරක්මල ළමයිටිකක් විල් හරක් දෙැමයකෝ තැකොකවන සුසාන් ූමියයට ගොල රුවක් කරපු ේ මයි රි පුත්ත කටු ෑල් ලක් කරගෙන කෝටක් කරගෙන මගේ කංවට කෝටವලින් නැගෙන ැකිවා. සාරිපුත් මගේ කංවලට කෝටವලින් ගැනපු එකම ගොපළ දරුවවෙෙක් කරහිවත්. මට ගේ හිතේ කි ද යක් ර ට ත කිවවා. පන්නතුනි ඒ බැරිම තැන එකනේ උත්සා කල්ල වීරෙ කල්ල වීරෙ කල්ල වීර කරල සුසාන බූමිට යාාටප නිදමත හැදන හමයි පින්න තුොනි බුදු හාමුදුර වීර කළලේ ඒකයි මතක් කලේ අපි වෙනුවෙන් දුක්විද නපු වෙනුවෙන් තාගතයන් වහන්සේ සසරේ මොනතරන්න නිදිවරන්න නැද පින්නතුනි. ඒනිසා බනක් අහනකොට කොයි වෙලාවකවත් නිදිමතාවත් එක් පුොළුවන්තරං වීර කරන්ට ඕන පින්නතුනි. නිදාගන්නං කවදානම් බැරිද. නමුත් බනපදයක්. මේ කාලිය කාලයක ගෙවෙන්නේ වෙන කිසිම කාලයක් නෙවේ පෙන්න්න තුනි මේ ගෙවෙන්නේ බුද්ධෝත් පාද කාලයේ. මේ ෂණයක් ෂණයක් පාස ගෙවෙන්නේ අප රාධි බුද්ධෝත් පාද කාලේ මේ ගෙ වෙන්නේ. අනාගතයේ මතගතියාගන් ටෝනේ රජවරු අධාරමික වෙනවා. මීටත් වදරජවරු වධාරමික වෙනවා ඒ රජවරු අධාරමික වෙනකොට හාමුදුරුවෝ රජුරුුවන්ට ගිහි කියන වනාගතේ රටක් ගෙනියන් එහොමනෙවේ මෙහෙමයි කියලා. එතකොට. රජුව කියනවා හාමුතුරුවනි මගේ වරදක්නෑ ඇමිතුරුන්ගේ වර්ද කියලා. ඉර හාාදුරු ඇමතුරුන්ට කියනවා. හට ගෙන නොහොමනේ මෙහෙමයි කියලා. ඇමතුරු කියනවල හාමුදුරුවනේ අපි වරදක්නේ රජරුවන්ගේ වර්ද කියලා. රජවරු ඇතුරු පිට රදත පටවන. ඇමතුර රජුරන්ට බරද ප ටඕන. හාමුදුරු කල්පනා කරනවා රජ්ජුරුවන්ටත්දැම් බනෝන් නැත්තං මි මෙමතුරන්ට ද බනවු නත්තක් මේ කතාව කියට නනි මිනිස්තුන්. හාමුදුරුව කරන්නන්නේ මොකද මනිසන්ට කියන මනිසුනේ රජ්ජුරෝත් අධාර්මිකයි ඇමතුරුත් අධර්මිකයි රජුරු අධර්ම වෙනකොට නිසි කලට වැැසි වසෙක් නෑ. යනිසා ප්‍රමාද ොී ප්‍රමාද නොවී ඉක්මට කුසල් කරන්න කියලා කාාර් කියෙනෙ මිනිස්සුන්ට. එදාට මිස්ස කියන කතාව තමයි ඔබවහන්සල මේ කුසල කරන්න කතා කරනවා. අප මේ කතා කරන්න මේ දරුට කර ගඩි හොමද කියලා. එදාට හාමුදුරු කල්පනා කරනවා ඒනන්දේ රජ්ජුරුවටත් බනෝන්න. න මිනිසන්ටත් බනෝන්න නෑ අපිහින්දෙ තේරුමක් නෑ. එනිසා අෞගත් ධර්මදර සුපේසල සිික්ෂාකාමී, බොහෝ භික්‍ෂුන් වහන්සේලා අනාගතේ පින් ොතුනි වැඩම කරනවා. ඇත ආරන්නේ සේනාාසන වලට ආනෙතකොට ටිකෙන්ටික, ටිකෙන්න්ටික ටිකෙන්ටික මිනිස්සු ධර්ම ධර්මින්න් පිරිහෙනවා. එදාට මේ ලෝකෙ සඳනතරයක් වගේ කිව්වා. ගුණයක් නැති පපුුවක් වගේ කිව්වා. තිමට වැඩක් නැ පින්න තුති පුවක් නැ මේ පපුුවේතිමට වැඩක්න එක ගුණයක් නැත්තං.ඒ ගුණේ තියට ඕනේ ඒසා දේශනාව සඳහන් වෙනවා යම්කිසි වෙලාවක සතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ වීරවන්තම හැසිරන්න පුළුවන්න ආන්නේ පුද්ගලයට තිීන බිද්ධය කියනක නැති කරගණඩ පුළුවන්කම තියෙනවා. බුදුරජණන් වහන්සේ පදාන සූත්‍රයේ පස්වනි මාර්සේනාව හැටියට දේශනා කළේ තිීන බිද්ධය ඉගෙන නිදිමත්ත. පිනතුනේ බුදුරජාණන් වහන්සේ පධන සූත්‍රයේදී හයවන මාරසේනාව හැටියට පැහැදිලි කරපු මාරසේනාව බිය චට්හාා බීරු පෞච්චති බිය තැතිගැනීම මනෝ විකාරය මානසික වියුල මනස තුළ අපි සාමාන්‍යය වහරදි කියනවා හෙල්ලන මනස හොල්මන කියලා එවැනි අවිනිශ්චිත ස්වභාවයක් ඇතිකරන භව ඒ මාරභ ඒ මාර බලවේගිය තමයි බිය කියන මාර බලවේගිය. පිනතුන්නේ බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්නේ. වනගතවෙච්ච මහා සංගරත්නයට මිතියාදුෘෂ්ටික දේව කොට්ටාස වගේම යම් යම් අමනුෂ්‍ය කොට්ටාස බිය සන්තහාපය ශෝකය පසුතැවීම ආවේග උපද්ධවනාකාරයට පරිසරය කළඹනවා. ඒ කලඹීමේ ප්‍රතිඵලයක් කැටියට ස්වාමීන් වහන්සේලා ඇඟකෘෂවෙලා සුදුමැලි වෙලා ආහාර රුචි අඩුවෙලා, බණභාවනා සිද්ධ කරන්න තිබිච්ච උද්‍යෝගයෙන් ඉවත්වෙනු. බණභාවනා කරන්න තිබ්බ උද්‍යයෝගයෙන් ඉවත් වෙලා. ඒ ස්වාමීන් වහන්සේලා නැවත බුදුහාමුදුරු සොයාගෙන උණහන්සේ වැඩසිටපු ආරාමයට වැඩම කළහම. අපේ බුදුහාමුදුරු මහා සංගරත්නයට උුගන්නන උගන්වා වදාාරණ සුත්‍රය කරණීය මෙත්ත. කරණීයයි කියන්න කරන්න මෙත්ද කියන්න පෙන්නතුන මෛත්‍රිය. මෛත්‍රිය කරන පුද්ගලයන්ගේ ස්වභාවයන් ලක්ෂණයන් කොහොමද මෛත්‍රිය වඩන්න ඕනෙ කියන බවතමයි මේ සූත්‍රේදි කියන්න. දීගාවායේ මහන්තාාව මජ්ජිමාරස්ස කානු කතුූලා දිඩ්හාවා ඒවා දි්ඩා ඒචදූරේ වසන්ති අවිධූරේ. භූතහාවා සම්භවේසිීවා සබ්බේ සත්තාහා බවන්තු සුකිතත්තා. මාරයා කොයිම වෙලාවකවත් සමාජය තුළ විමුක්තිය අරමුණු කරලා අපි සිද්ධ කරන කිසිදු ක්‍රියාකාරකමක් අනුමත කරන්නේ නෑ. සමාජතු පුද්ගලයා විමුක්තිල්ලාභය වෙනුවෙන් පෙනීන්න කිසිම කාරණයකට සහයෝගය ලබල දෙන්නේෙ නෑ. එක හොඳයටම පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා පිනතුනි බුදුහාමුදුරු එක අවස්ථාවකදි ගිජකූට පරවතය සමීපයට මහා සංගරත්නයක්ත් එක්ක වැඩම කරපු අවස්ථාව. ඒ ස්ථානයට බුදුහාමුදුරුව මහා සංගරත්නයක්ත් එක්ක වැඩම කරලා මේ කූටය භික්‍ෂූන් වහන්සයට පෙන්වලා උනහසි දේශනා කරනවා මහනිනි අපි සංසාරය ඉපදිලා මරණයට පත්්‍ර්ච අවස්ථාව. මාර සේනාව අපි ගිලගත් අවස්ථාවන් හරියට ගණනය කළොත්. ඒ අපි විසින් අත්හැරපු ශරීර. අපි විසින් අත්හැරපු ශරීර තුළ එකතුවෙච්ච ඇට කටු. ගොඩක් ගැවුවොත් මේ ගිජ්ජකූට පර්වතයට වඩා ගොඩාක් විශාලයි ඒ ඇටකටු ගොඩ. වේභාර පර්වතය, ඉසිගිලි පර්වතය, පාණ්ඩව පර්වතය මේ කියන ඉන්දියාවතියන සෑම පර්වතයක්ම විශාල වශයෙන් අපි ගණන් ගැනෙන ඒ පර්වතවල උසේ ප්‍රමාණයට මහත්‍ය ප්‍රමාණයට සහ පලල ප්‍රමාණයට වඩා සංසාරගත ජීවිතේ අපි මැරිච්ච අවස්ථාවන්වලදී අපේ ඇටකටු ගොඩ ගෙව්වෝත් එය වැඩී කියලයි දේශනාවෙන් එ වගේම බිය තැතිගැනීම මනෝවිකාර මානසික ඒකාග්‍රථාවය නැතිවීම කියන කාරණයේදී සූත්‍ර දේශනාවක් තියනවා දජක්ග සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ සක්ක සංයුත්ති. සක්‍රයා තමන්ගේ සුරාසුර යුද්ධති සුරයන් අරමුණු කරලා සුරයන් අරභයා වරක පැහැදිලි කළා ඔබට බියක් තැතිගැනීම බයන්වා චම්බි තත්තංවා ලොෝ මහන්සෝවා. බියක් තැතිගැනීමක් ඇතිවෙච්ච වෙලාවක මගේ රුව සහිත කොඩි ඔසවන්. මගේ රුව සහිත කොඩි ඔසවදදි බිය ඇැති ගැනීම නැතිවෙන්නේ නැත්තම්. වරුණ ඊසාන එවගේම ඉන්ද්‍ර මේ කියන දෙවිවරුන්ගේ කොඩි පිළිවලින් ඔසවන්. ඒ කොඩි එසෙව් වහම මහනෙන මේ කොඩි එසව් වහම ඔබට බ ඇතිගැනීම ලොමු ඩෙහැගැනීම නැති කරගන්න පුළුවන්. බුදු හාමුදුරු මහා සංගරත්න අමතල දේශනා කරන්නේ මහනෙන සක්‍රය කියනවා බිය තැතිගැනීමද ඔවුන් සතු කොඩි ඔසවන්න බිය තැතිගැනීම නැති වෙනවා. මම ඔබ වහස්සේලාට යෝජනා කරන්නේ. මම ඔබහස්සේලාට දේශනා කරන්නේ. බියක් තැතිගැනීමක් ලොමු ඩැහැගැනීමක් ඇති වුනෝතින්. ඒ ලොමු ඩැහැගැනීම බිය තැතිගැනීම ඇතිවෙච්ච මොහොතේ බුදරත්නය ගුණය මිනිහි කරන්න. ධර්මරත්නය ගුණයමිනෙහි කරන්න. එහෙම නැත්තං සංඝරත්නය ගුණය මිනිෙහි කරන්න මහනෙනී සක්‍රයගේ ඊස්වරගේ ඊසානගේ වරුණගේ ප්‍රජාපතයගේ මේ කොඩිවල එසවීමත් එක්ක බියතැතිගැනීම ලොමුඩහැගැනීම නැතිවෙන්නත් පුළුවන් තියෙන්න්නත් පුළුවන්. එකට හේතුව තමයි. ඒගොල්ලො ප්‍රහීන නොකරපු රාගයෙන් යුක්තයි, ප්‍රහීන නොකරපු දවේශයෙන් යුක්තයි, ප්‍රහීන නොකරපු මෝහයෙන් යුක්තයි. බියතියෙනවා පලායාම තියෙනවා තැතිගැන්නීම තියෙනවා. මහනෙන බුද්ධරත්නය ගුණ ධම්මරත්නය ගුණ, සංගරත්නය ගුණ තුළ එවැනි බියක් තැතිගැනීමක් පලායාමක් ලොමු දැහැගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. එවගේම පිනතුනි බිය කියන්නේ මාර සේනාවේ ප්‍රභල මාරයෙක් නම් අපි ශ්‍රාවකයෝ හැටියට අනුගාමිකයෝ හැටියට බුදු හාමුදුරෝ දේශනා කරන යුද සෙබලෙක් වගේ වෙන්න යුද සෙබලගේ කඩුව තමයි ප්‍රඥාව යුද සෙබලගේ යුද ඇඳුම තමයි සීලය යුද සෙබලගේ පලිහ එකන්නේ කඩුව එද්ද ඒ කඩුව නවත්තන ආයුද්ධ තමයි පලිහ පලිහ තමයි සමාධිය. එවගේම වීරයෙන් යුක්ත වෙන්න පලිහ කියන සමාධියයි කඩුව කියන ප්‍රඥාවයි සීලය කියන ඇඳුමයි වීරය කියන ශක්තියි එකතු වෙච්චහම බියක් තත්ඇතිගැනීමක් ලොමු දැහැගැනීමක් එවගේම සන්තාපයක් පශ්චාත්තාාපයක් නිර්මාණයෙන් නොවී. ඒ අවස්ථාවන්වලදී කටයුතු කරන්න පුළුවන්. පෙනතුනි ඔබ භාවනාවට යොමුවෙද්දී. කුසල ධර්මයක් වඩද්දි මාරයාගේ ආවේෂය මත මාරාවේෂය වෙන ස්වභභාවයක් තමයි බියදැ. අපේ භාවනාර යෝගාවචරයන් වහන්සේලාට තමන්ගේ අත්දැකීම් ඇතුළේ ලබන්න පොළුවන් බොහෝ අත්දැකීම් ගත්තොත්, විවිධ ශබ්ද විවිධ රූප එවගේම විවිධ සර්ප කොට්ටාස, විවිධ යක්ෂ කොට්ටාස, විවිධ භූත කොට්ටාස මේ භාවනා කරන යෝගාවචරයගේ, සමාධිගත හිත බිඳින්න. අන්න ඒ වගේ වෙලාවකදී බුදුහාමුදුරුව දේශනා කරන ජීවිත ආශාවත්තරන්න. ජීවිත ආශාවතිය තිබ්බොත් තමයි අපිට භාවනාව එක ආකාරයකට පවත්තගන්න බැරි. ජීවිත ආසාාව තිබ්බොතින් විතරයි අපිට භාවනාවත්තැල් එන්න හිතේ. දැම් වනගත වෙලා යම් වෙලාවකද අරං්්‍යගතව. ක් මුල්ගතව සු්ඥාගාරගතව භාවනායෝගීව කටයුත්තු කරනකොට. බිය කියනක වේගයක් ශක්තියක් බලයක් හැටියට තමන් කරා එනකොට. තමන්ට ඒ මොහොත ආශාව දුරුකරල කටයුතු කරන්න පුළුවන් කමක් තිබ්බොත්. අර මාරයා එතනදී පෙන්නතුනි පරාජයට පත්න තවහොඳ අවස්ථාවක් තියනවා. එක වෙලාවකදී මුගලම් මහරහතන් වහන්සේ එලිමහනේ සක්මං කරනු. උන්වහන්ස එලිමහනේ සක්මං කරද්දි උන්වහන්සර දරාගන්න බැරි බඩේ රුජාවක් බඩේ කැක්කුමක් නිර්මාණය වෙනු. උවහන්සේ මේ බඩ රුදාව බඩ කැක්කුමත් එක්ක ආවාස කුටියට වැඩම කරනු. ආවාස කුටියට වැඩම කරලා තමන් වහන්සේ තේරුම් ගන්නවා අවබොහෝද කරගන්නවා මෙ මාරයා තමයි මේ මගේ ශරීරයට මගේ කුසට බැසගන්. උන්හන්සේ මාරයට පැහැදිලි කරනවා එම්බල පාපිෂ්ට මාරය. නුඹ මගේ කුසට බැසගෙන මට මේ බඩ රුදාව බඩේ රුජාවක් නිර්මාණය කරන්නේ තොපට ම නසන්න තොපට මාව යටත් කරන්න පුළුවන් කමක් නෑ කෙළේ වෙලයි මාර්ය හිතනවා. මේ අනුමානයෙන් වෙන් නැති මුගලන් මහරහතන් වහන්සේ මේ විදිහයට කියන්නේ කියලා. ඒ සිතුවිල්ල නැවත දැනගන්න මුගල මහරහතාන් වහන්සේ මාරයට කතා කරනවා. මම අනුමාන ඥානයෙන් නෙවෙ මේ පැහැදිලි කරන්නේ ප්‍රත්‍යක්ෂඥානෙන් අන අවස්ථාවේ, නැවත මොගලම් මහරහතන් වහන්සේ මාරයාගෙන් විමසනව මාර්ය නොඹට කැතක් නැද්ද නොඹට හිරිකිිතක් නැද්ද ඔබට පිළිකුලක් නැද්ද ඔබට අපහසුකමක් නැද්ද මේ ද ජරාවෙන් යුක්තම කුස ඇතුළට බැසගෙන කටයුත්තු කරන්න අන්නේ මොහොතේ මාරයා උන්වහන්සේගේ කටිින් එළියට ඇවිල්ලා උළුවස්සළඟ දොරකොඩළඟ පෙනඉන්නවා ඒ අවස්ථාවදි මුගලම් මහරාතාන් වහන්සේ බියක් තැතිගැනීමක් ලොමු දැහැගැනීමකින් තොරව පාපිෂ්ට මාරයාගේ ඒ මාරාවේශය ඒ බිය කියන මාර සේනාවට තමන් වහන්සේ නතුකරගන්න බෑ කියන එක ජීවිතා ආශාවෙන් තොරව. ජීවිත ආශාව අත්තැරල පැදිලිකන ඒකම පෙන්නතුනි සතර අගති දේශනාවේ, චන්ධය දේශය බය සහ මෝහය කියන තැන බිය පැහැදිලිවෙනවා. එතනද බිය කියන්නේ. සමහර වෙලාවට ඇතැම් මඇත්තෝ තනතුරු නැතිවෙයි. වර ප්‍රසාද නැතිවෙයි. ඔවුන් තරහ වෙයි ඒ විදිට කටයුතුන කළොත් ඕු නමනාප වෙයි, ඔවන්ගින් ලැබෙන වර ප්‍රසාද වරදාන මට අඩවෙයි කියල හිතලා. බිය පදනම් කරගෙන නොගතයුතු තීන්දු ගන්නු. බිය පදනම් කරගෙන නොගතයුතු ප්‍රකාශ කරනු. බිය පදනම් කරගන නොකියයුතු නොසිතය යුතු සිතුවිලි බිය පදනම් කරගෙන ලෞකික ජීවිත්‍යය ඇතුළේසාංසාරිකව දුක්විපාක ලැබෙන වගේම අර මාරයා අකමැතිම තැනවෙච්ච. සසර ජීවිතය, කොට කරගන්න අවශ්‍ය කරන. සසර ජීවිතය අඩුකරගන්න අවශ්‍ය කරන ඒ ගුණධර්ම වඩන්න බාධාවක්ව පවතිනුම්. පිනතුනි ඇත්තටම අපේ ජීවිතවල අපි බියවෙ නෝනි. අපේ ජීවිතවල් අපි බියවෙන්න ඕනි මේ මාරයා අපිව නසයි අපි විනාස කරයි කියල නම. නැවත නැවත අපි මාරයාට නසන්න මාර්යාසිට්ට විනාස කරන්න මාරයාට අපි නැවත මරන්න අවස්ථාව නොලබෙන තැනට. අවස්ථාවක් නොදෙන තැනට මේ අපේ පැවැත්ම සකස්කිර ගැනීම එතනදී. බුදුහාමුදුරුව පධන සූත්‍රයේදී, හයවන මාරසේනාව හැටියට බිය කියන මාරසේනාව දක්වලා. ඒ බිය කියන මාරසේනාවෙන් අපිට මිදෙන් අවශ්‍යයිනං ජීවිත ආශාව අතෑරලා ඒ යෝගාවචරය කැටියට කරන්න ඕන ඒ භාවනාදී කටයුතු සිද්ධ කිරීම අනුමත කරලා පධනසූත්‍රේදී මාරයාට කියනා ඔබේ හයවන මාරසේනාව ඒබිය. පදනම් කරගෙන මේ සාංසාරික වශයෙන් ඇතිකරගත්ත මේ පැවැත්ම නැතිකරගන්න අවස්ථාව එනිසා මම අධිෂ්ඨානය උත්සාහය වීරිය අත් හරින්න නෑ කියලා. පින්වත්න හත්ප මාරසේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විචිකිච්චාව. විචිකිච්චා කියල කියන්නේ සැකයටයි. එතකොට ොම ලස්ස උක්මක් තියනවා කැෑවේ අතරමං වෙච්ච මනුස්සේකුට මොනමගින් යම්දෝ. මොනමගින් යම්දෝ කියලා මේ මනුස්සය කල්පනා කරනවා. එක මගක් තෝරගෙන මේග තමයි යායුතු එකම මග කියල තේරුම් අරගෙන කිසිම සැකයක් නැතු මේ මනස්සේ මග ගමන් කරනවා. අන්න වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ ලෝකේ දුෘෂ්ටි මතවාද සියල්ලක්ම පසෙක දමලා ජීවිත යථාර්ථය. ජීවිත යථාර්ථය තේරුම් ගත්තු කෙනෙකුට සැකේකේ එක දුරුකරගන්න පුළුවන්කම තියෙනවා. ජීවිත යථාර්ථය කියලා කියන්න පින්නතුනි මේ ජීවිත මේ කය ඇතුළේ. දෙැන් බුද්ධාධී අටතැන්නේි තියන සැේද බුදුහාමුදුරුව මත කරනවා පින්නතුට මකනේ බුදුහාමුදුරෝ ගැන සැකරනවා. දෙවිත ධර්මය ගැන සැකරනවා. තුගනිික තමයි සංග්‍යාගෙන සකකරනවා. හතර තමයි අතීතය ගැන සකකරනවා. ඒවාගේම අනාගතය ගැෙන සැකකරනවා. අතීත අනාගත දෙකමගෙන සැකකරනවා. ඉළඟට ශික්‍ෂාපදගැන සැකකරනවා. ඒ විතරක් නෙවෙයි හේතුඵල දහම ගැන සකකරනවා. බුදුහාාම්දුරු දේශනා කරනවා, වීර බඩන්න බැෑකිව්වා බුදුහාමුදුරු ගාාවට ලංවෙන්න පුළුවන්කමක් නෑැකිව්වා යම්කිසි කෙනකුට සැකේ තියෙනවනං. දැ ඔය සමහරු මතවාද නොෙක් දේවල් සමාජිතිපත් බුදු හාමුදුරු ලංකාවේ උපන්නා ඒ අදීවසයක් නොයෙක් දේවල් සමාජගත කල තියෙනවා. නිසා අපි දන්නවා තතාගත බුදුරජණන් වහන්සේගේ බුද්ධ දේශනාව ටනුව. අපේ භාග්‍යතුන් වහන්සගේ මූලාරම්භය කොතනද කියන බාපි දන්නවා. නිස ඒ පිළිබඳව ු සකයක් ඇති කරගන්න කරුණු කාරණව ඒවගේ සැක ඇති කරගෙන මේ ගමන පින්නතුනි කොහොමත්ම ආර් මාර්ගය තුළ ශාවකයකුට මේ ගම යන්න පුළුවන්කමක් ඇත්තනෑ. ඔක්කොටම කළේගේ නිවරණයන්ගෙන් එකක් නපින්නතුනි විජකිච්චාව කල කියැන්නේ පංච නීවරණගේ එකක් තකොට සක්කාාධදිට්ටි විජිච්චා සීලබ්බත පරාමාස. සෝවාන් වෙන්නවත් බෑ මේ සැකේ කියන කාරණාව පදනම් ලෞක ජීවිතය තුළත් එෙම. ජීවිතයවත් පින්න තුනි සැකේ තුළ බොහෝකල් පවතින්නේ පවතින්න නෑ. නිසා ලෝකෝතර තත්ත්වයට පත් පන්න උත්සාවත්ත වෙන සෑම කෙනෙක් තුළම පින්න තුනි මුලින්මතියන්ටඕනි බුදුරජාන් වහන්සගේ සම්බෝධී විශ්වාත කරට ඕනි. ඒ ඇන්නේ භාග්‍යවතුන් වහන්සගේ අවබෝධය සසරින් මිදන්න මට හොඳටම ප්‍රමාණවත්. බුදුහම්තුළන්ගේ අවබෝධය සසරින් මි දෙෙන්න්න මට හොඳටම ප්‍රමාණවත් කියලා. සිකට පිගන්න ලුවන්න්න ඒක තමයි ්‍රද්ධාව කියල කියන්නේ. එතකට අපිට වෙන සාස්ටෝරහොයන් ඕනද. නෑ අපිට වෙන කවරුත්වෝන් නෑ. අපේ බුදු හාමුදුරු දේශනා කල මග හොඳට ඇති පින්නතුනේ. ඇයි තතාගතයන් වහන්ස නිවන පිණිස අදාල වෙන දහම් කරුණු සියල්ලම අපිට දශනා කලා ඒ පිබඳව ධර්මය පිළිබඳව කිසිු සැකයක් නෑ. බුදුහාම්දුරු කැන ැකුත්න මේ දහම අඩුයි කියල එකතු කරන්න කොටසකුත් නෑ. වැඩී කියල පින්නතුනි මේකේ. ඉගරන්න කොටසකුත් නෑ. දැන් නිගන්නාත පුත්ත කරුරිය කළ. නිගනාාත පුත්ත කරුරිය කරලා සතියක් යනකොට ශ්‍රාවක යන කොටාගත්තා. ඇයි නිගනාාතපුත්තක දහම සැක උපදවනවා. නිගන්නාත පුත්තගේ දහම තුළ නිවන පිණිස අදාලවෙන දහම් කරුණු දේශනා කළේ න නිගන්නාධ පුත්තක ශ්‍රාවකය කියන්න පටන් ගත්තනන්නේ නිගනාාත පුත්තකරිය කලාට පස්සේ මට දේශනා කළේ හොමෙවෙයිනේ. මට දේශනා කළේ මේ විදියටටනේ. පින්නතුනි එහෙම එක අරමුණක් ඇතුව දහමක් දේශනා කළලා නං ශාාවකයෝ නාත්්‍යයක් ප්‍රකාශ කරයිද. බලනක අපේ බුදුහාමුදුරුව. අපේ බුදු හාමුදුරුවෝ සක්ස්ට්‍රියට දේශනා කළත් නිවන එක විදියි බ්‍රාක්්මණයට දශනා කළත් එක විදියි වයිස්්ට්‍ර ශුද්ද කියන මේ වරන්හතරින් කාට බුදු හාමුදුර නිිබණ දේශනා කළත් එක විදියි. නිවනේ නැතං විමුක්තිය තුළ කොහෙත්ම පින්නතුනි නානත්වයක් දකින්න පුළුවන්කමක් නෑ. එනිසාම මේ ධර්මය පිළිබඳව දු ැකයක් අපිට නෑ තතාගතයන් වහන්සේ නිවන පිණි සදාල වෙන සියලු කරන්ට එක දේශනා කළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අර කංකාවිතර ධර්මකාරණාවදී දේශනා කරනවා සැකේ කියනක දුරුවෙන්ට ෝනේ ඒ සකේ දුරුණාට පස්සෙ තමයි පින්නතුනි පටිපදදා ඥාන දස්න විුද්ිය නැත්තන් නියම ප්‍රපදාවට එන්න පුළුවන්කමතියෙන්නේ. එ දේශනා කරනවා පංචවිද විචිකිිච්චාව ඒන මම අතීතයේ හිටියද කවර වෙලා හිටිය අද අනාගතයේ කවුරු වෙලා උපදීද මෙයාදී වසයෙන් ඒ කිසින් සැකයක් නෑ පින්නතුොනි මෙන්න මේටික ඇතිකරගත්තනම් මොකක්ද. අතීතිත් මේකය හැදු හැදල තිබුණ මොකින්ද ඒත් මහගුණ ගොඩක්නේ. වර්තමාන මේක හැදල තියෙන මොකෙන්ද. ඒත් මහගුණ ගොඩකිෙන්නේ. අනාගතයේ නිවන් නොදැක්කොත් ආපහු මේකය හැදන ඒ හැදන මොකද මහගුණු ොඩන්නේ ඉතින් සකයත් තියනවද නෑ නේ. අතීතෙත් මේක කුණු ගොඩක්. වර්තමානෙත් මේ කුණ ගොඩක් අනාගතය ත් මේක කුණ ගොඩක් තමයි. එක බුදුහරකිවේ ජීවිත යථාර්ථයේ තේරුම් ගත්තහම ඒ පුද්ජලයට ඒ දෘෂ්ටි මතවාද කිසිවක් සිත්තුල පවතින්නැතු ඒ සකේ දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇතලේ රත්තරක් නෑ මේ රිදී නෑ මේක නිලුම් මල් නෑ මේ රත් රම්පියවුම් මොකක්කත් නෑ මේක තියෙනෙ මහ කුණු ොක් බව හොදර තේරුම් ගත්තොත් බුදු හාමුදුරු දේශනා කරනව පුද්ජලයට සැකයක් නැතුව මේ විමුක්ති මාර්ගය තුළ ලස්නට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුව වරක දේශනා කරනවා මේ මහපොලොවේ සිදුරු හයක් තියන මහපොලොවේ සිදුරු හයක් තියන හුඹ හක් තියෙනවා. තුම්බසක් තියනවා. ඒ තුන්බසැතුළ ඉන්නවා තලගොයේ. තලගොයා එලියට ගන්ටෝන්නම් කරන්න ඕන එකමදේ තමයි සිදුරු හයින් සිදුරු පහක් වහන්ටෝනේ. සිදුරු පහක් වැැහ්වට පස්සේ ඇතුේ තුබ සැතුලින්න තලගොයාට ඉන්න බෑ රත්වෙනවා රත්වෙනවා. එතගොට තමයි විමසිල්ලෙෙන් බලන් ඉන්ටෝන එක සිදුරක් දිහා බලං ඉන්ටෝනේ එතකොට තයි තලගොයා එලට එන්නේ එියට ගන්න පුළුවන් කම තියෙන්නේ. ගේ බුදහාදුරු දේශනා කරනවා මේ පංචස්කන්දේ නැමැති. තුම්බස වගේ පස්න් තුබස වගේ කිව්වා ඒම දේශනා කල කියනවා සිදුරු හයක්තියන ආයතන හයක් තියෙනවා. එමනවද. ඇස කන නාසය දිව සරිරේ සහ මනස. ඒම දේශනා කළ බුදුහාදුරු මතක් කරනවා මේ ඇතුලින්න මාරය තමයි පින්න තුනිින් තුබසිතුලි ති හිටියේ තලගොයාන්නේ මේ කයතුලින් මෙත් මේ සරියතුලි මාර්රය තමවාද. කෙලෙස් මාරයා. අන්නේ කෙලෙස් මාරයක් පිටතට ගන්ටෝ නං බුදුහාමුදුරු දේශනා කරනවා ඇස කන නාසය දිව සරීරය යන මේ දොරටු පහ වහලා මනෝත්භාරය දෙස මනාසිහයෙන් මනනාසිහහිෙන් බලා සිටින් ටඕෝනේ. ටික තේරුම් ත්තට පස්ස පින්නතුනි ඕන කෙනෙකොට වටහාගන්න පුළුවන් අනේ මේ ධර්මය තුළ සැකයක් නෑ සැකයක් නූපදවාගෙන කොච්ච ලස්සනට පින්නතුනි මේ ධරමාර්ගය තුළ ගමන් කරන්න පුළුවන්න්න කියන කාරණාව තේරුම්ගන්න පුළුවන්. එනිසා බුදුරජණන් වහන්සේ කරෙහිවත් ධර්මය කරෙහිවත් සංඝයා කරෙහිවත් මේ කියපු අට තැනි පිළි බඳව. කිය සැකයක් නූපදවාගෙන මේ ගමන යනකොට. තාගතයන් වහන්සේ දේශනා කරපු විදියට මේ හත්තුනි මාරසේනාව තමයි විචිකිච්චාව එහමනතං සැකේ හැටියට බුදුරජණන් වහන්සේ දේශනා කළේ පිතු අටවන මාරස පධාන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ මක්හෝ තම්බෝධය අට්ටමි දැඩි බව එවගේම ගුණමකු බව දැඩිබව සහ ගුණමකු බව මාර සේනාවක් මහර ආවේෂයක් මාරයාගේ බලපෑමක්. එතනද පළමුකොටම දැඩිබව කියන එකෙදී අපි පැහැදිලි කරගන්නේ, අවවාද අනුසාසනා යහපත සරු නිසුරුදේ පිළිබඳව තියන අවබොහෝධය, ඔවුන් තමන්ගේ නිවැරදී කියල කල්පනා කිරීම. එකට පුංචි අවස්ථාවක් තියෙනවා. අස්සජි මහරහතන් වහන්සේගෙන් දහම දැනගත්ත උපතිස් පිරිවැජයා. තමන්ගේ අවබොහෝය අවබොහෝද කොටගත් දේශනාව කෝලිත පිරිවැජයට පැහැදිලි කළා. මේ දෙන්නගෙන්ම ගුරුවරය තමයි සංජය බෙල් අට්ටි පුත්ත. සංජය ළඟට ගිහිල්ලා මෙ දෙන්න සාමහහිකව කියනවා ගුරුතුමනි අපි මෙතෙක් කලා කෙව්ව ඒ සත්‍ය දේශනාව සත්‍ය ධර්මය ලෝක යථාර්ථය අද දවසේ අපිට පසක් වුණා ඒ උත්තමයන් වහන්සේ තමයි ගෞතම බුදුහාමුදුරු. අපි උන්වහන්සේ බලන්න උන්වහන්සේ මුණගැහෙන්න්න උන්වහන්සේ සම්මුඛ වෙන්න යන්න සූදානම් පෙරතමයි ඔබතුමා බැහැදකින් අපියාවේ ඔබතුමාත් අපිත් එක්ක යමු. ගොඩාක් ප්‍රඥාවන් අය බුද්ධිය මුහුපුරාගියපු අය උන්වහන්සේගේ ශ්‍රාවකෝ බවට පත්වෙලා ඉන්නේ. එවෙලාවේ සංජයහනවා මේලෝක ගොඩාක් වැඩි ප්‍රඥාවන්තයොද මෝඩ ඇත්තොද. එවෙලාවෙ මේ දෙන්න කියනවා ගුරුතුමනිමල්ුවක ප්‍රඥාවන්තයෝ ගොඩක් අඩුයි අවිද්‍යාවෙන් යුක්ත ඇත්තව තමයි ගොඩක් වැඩි. එවෙලාවෙ සංජය මෙදනට පිළිතුරු දෙනවා. එහෙනම් ප්‍රඥාවන්ත වෙච්චය, ප්‍රඥාවන්ත බුදුහාමුදුරු සොයාගෙන යාවි, මෝඩවෙච්චය මෝඩවෙච්ච මම හොයාගෙනේවි. මට හැියක්ව ඉඳල්ලා හැන්දක්ව වෙන්න බෑ. පිනතුනි හැලිය කියල කියන ලොකු භාජනය හැන්ද කියල කියන පුංචි භාජනය. සංජය කල්පනා කරනවා තමන් මහා සැලියක් මේ සැලිය ඇතුළේ අවිද්‍යාව පිරිලා මේ සැලිය ඇතුළේ නුවන මදකම පිරිල නමුත් ඔහුට අවශ්‍යයි නායකයෙක් වෙන්න. අවශ්‍යයි ඔහු දරන මතය දරපු මෙච්චර පිරිසක් තමන්ගේ රටේ ඉන්නව කියල පෙන්න්න. ඕහු කැමති තමන්ගේ අනුගාමික්ක පිරිස මෙතරම් ප්‍රමාණයක් තමා සතුයි කියල පෙන්න්නන්. එතනද බුදුහාමුදුරු පැහැදිලි කරනවා පසුකාලීනව සාරංච සාරතෝ ඥත්වා අසාරංච අසාරතෝ, සරුදේ සරුෙස දකින, නිසුදේ නිසරු ලෙස දකින අයට තමයි සරුදයක් ලබන්නේ. හැබැයි සරුදේ නිසුරු විදියටත් නිසරුදේ සරුවිදියටත්මල්ලෝකේ දකින්න කැමති අය කවදාවත් මොනම අවස්ථාවකවත් සරුදයක් ලබන්නේ නෑ. මගේ මතය නිවැරදිය මම සියල්ල දන්නවය, මට අනෙකාගේ අවවාද අනුශසන අවශ්‍ය නැතය මම තරම් කෙනෙක් මේ ලෝකින් නැතය කියලා හිතලා දැඩිව තමන් සරුවඥය සර්වතෝ බද්‍රය කියල කල්පනාකලොත් ඔවුන් තුළ තමයි දැඩි බවතින්. පිනතුනි මේලෝකෙ රැවටීම ආකාර දෙකයි. එකක් තමයි තමන් අනුන්ට රැවටෙනවා. අනික තමයි තමන් තමන්ට රැවටිනුම්. තමන් අනුන්ට රැවටුනෝතින් කාලයක් යහම අවුරුදු දහයකදි පහළවකදි, එම නැත්තං මාස හතාටකදි දින දෙකතුනකදි ඒ රැවටීම මගහරවගන්න පුළුවන්. හැබැයි තමන් යම්වෙලාවකදි තමන්ට රැවටුනොත් තමන් රැවටුන බව තමන් දන්නේනේකට පුංචි අවස්ථාවක් තියෙනවා. මහරතන් වහන්සේ එක කලකදි කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලෙ සුසී කියල මාරයව උපදිනු. මාරයගේ ස්වභාවයක් වුණා ගම් බැසියෝ මිනිස්සු ප්‍රචන්්ඩත්වයට යොමු කළ. මාරාවේශ වෙලා ගම් වැැසියෝ මිනිස්සු ප්‍රචන්්ඩත්තවය යොමු කළ. ඒවෙලාවෙ කකුසන්ද බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා ඔබ මෛත්‍රිය වඩන්න. පිෙනතුන මෛත්‍රිය වඩනවා කියලා කියනකොටම අපි දන්නවා. මිනිස්සුන්ට ප්‍රියයි අමොනුස්සන්ට ප්‍රියයි එවගේම මේලෝක වසයෙන් ගත්තා සුකංසුපති, සුකම් පටිබුද්ජදික් කියලා අපි මෙත්තා නි සංස සූත්‍රී ගැ ගන්න. එතකොට ගම්වැසිියෝ මොකද කරන්නේ මේ හාමුදුරුවරුන්ට විවිධ දේවල්වලින් විවිධ දාන උපකරනවලින් පරිත්‍යාග කරන මාරයත් මාර්වේශය ඉවත් කරලා. සාමාන්‍යවේශයක් කරගෙන මිනිුස්සුත් එක්ක හරි හරියට හාමුරුවන්ට දම්බෙදෙන. දැන් හාමුදුරු හිතනවා දැන් තමන් මේ මෛත්‍රය කරන නිසා මිනිස්සු පැහදිල කියලා. හැබයි මාරයා මෛත්‍රියවේශයෙන් උපස්ථාන කරනවේශයෙන් මිනිස් අතරට ගිහිල්ලා. අනේ වෙලාවේ කකු සඳබුදු හාමුදුරුවෝ දේශනා කරනවා මහනිනි ඔබ අසුභය වඩන්න. හේතුව මිනිස්සුන්ගේ අර මාරාවේශය ඉවරවෙච්ච හම, ිනිසු නැවත හා මුදුරුවන්ට දොස් කියන්න ප්‍රත්‍ය පහසුකම් නොදෙන්න්න එවගේම අවනම්බු කරන්න නැවත පෙළබෙන්න්න පුළුවන්. එතන දේක දරාගෙන ධ්‍යානයක්න් උපදවන්න නං ඒක දරාගැනීමේ හැකියාවක් ඇතිවෙෙන් ඕනි. එතකොට ඒ අවස්ථාවට අනුව තමන්තුල ඇතිකරගත යුතු වෙනස්කම් නියමාකාරයෙන් වෙනස් කරගන්න ඕනි ඔරොත්තු දෙන්නේ නැති තැනකට අපි පත්තුනොත් අපිව විනාස වෙනු. ඔරොත්තු දෙන තැනකට අපි පත්වනොත් අප ඒකට කියන්නේ සමාජානු යෝජනය වෙනවය ඒකට නම්මශීලි වෙනවය අ්‍ය මතවලට ඇහුම් කම් දෙනවය කියන බව. එක තමයි දැඩිබව තුළ තියෙන හානිිය. ඒක මාරාවේශ්‍යයක් වුනහම තමන් තමන්ට රැවටුනා කියන එක ජීවිත කාලය පුරාවටම, තේරුම් ගන්නේ නෑ. ජිවිත කාලය පුරාවටම එක තේරුන් නොගත්තහම එක ලොකුම වාසිය තියෙන්නේ මාරයාට එක ලොකුම පංගුවතියෙන්නේ මාරයාට. එක ඊළං එක තමයි ගුණමකු බව. පිනතුනි උදව්වක් කළහම කළ උදව් අමතක කරනවා. මෞවවරු දවාදරුවු හැටියට ගත්තෝ සමහරලාවට දවාදරුවෝ චෝදනා කරනු අමතාත් අපිට කලාා මදිී මීට වඩා කලා නං අපි මීට වඩා අවසස්තැන්වල ඉවා. සමාජය කවරුහරි උදව් කලලා හම කියන යාගේ උදව් වෙන්න ව්‍යත් උදව්ක් කලා තමයි හැබයි යා නිසානවේ ම මෙතනට ගිය. අනුන්ගේ ගුණය කියනකොට ඒක ඉවසන්නෙත් නෑ අනුන් තමන්ට කරපු ගුණයක් අනුමත කරන්නෙත් නෑ අන්න අය කරපු ගුණයක් තව කෙනෙක් තව කෙනෙකු වෙනුවෙන් කියනවට කැමැත්තකුත් නෑ තමන් තරම් මේ ගුණය සම්බන්ධව කටයුතු කරපු කෙනෙක් තව ඇත්තේ නෑ කියලා කල්පනා කරන. එක අපේ සාමාන්‍යෙන් කියනවා පෙන්නතුනි ගුණ මකු බව කියලා. දැන් එකට හොඳම තැනක්තියෙන පාටික ආජීවක කතාව. ැ පාටික ව එතුමාගේ ශ්‍රාවිකාවක් වෙච්ච උපාසිකාවක් බුදු හාමුදුරන්ට පහදිනු. ඕන වෙනවා එක දවසති බුදුහාමුදුරුව බැහැදැ කළ බනක්කහන්න විහාරස්ථානයට යන්න. පාටික ආජීවකට කෑම දෙන වෙලාවකද මේ අම්මා තමන් පිළිබඳව මේ බුදුහාමුදරුවන්ගේ ගුණිය පිළිබඳව පැහැදිලි කළ හම පාටිකට කේන්තියනු. පාටිකට තරහයන බුදුහාමුදුරුවන්ගේ ගුණය අහන්න පාටික කැමති වෙන්නේ නෑ ගුණමකු බව. බුදුහාමුදුරුවෝ පෙන්නතුන්නේ මේලෝකෙට බුද්ධත්වය ලබලා පෙන්නපු ප්‍රධානතම ගුණය තමයි මේ කළගුණ දක්වන බව කතඥු කතවේදී පුද්ගලෝ දුර්ල්ලබෝ ලෝකස්මින්. කළගුණ දන්න කළගුණ අමතක කරන්න නැති ඇත්තුෝ මේලෝකෙ ගොඩාක් දුර්ලබයි නෑ කියල කියනවන ව ඉන්න පුළුවන්. සොයා ගන්නවා කියන එක බොහොම විරලයි සොයාගන්න අපහසුයි. එතකොට හිත්පිත්නැති බෝධීන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ ඒ කළගුණ දැක්වීම ඒ ආකාරයෙන් සිද්ධ කලාන්නම්. මාරයා අපිට එවැනි තැනකට පත්වෙන්න අවකාශ නොදෙන්නේ සත්පුරුෂ සේවනය, ගුණ අමතක කරන නැති බව නිර්වාණය ලබන් අවශ්‍ය ගුණයක් ඒ ගුණය අපි අපේ ජීවිතවල වර්ධනය කර ගන්නවා කියන එකට මේ මාරයා කැමති නෑ මාරය නොරුස්සනොය නිසා පධාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මාරය ඔබේ අටවන මාරස්සේනාව දැඩි බව සහ ගුණමකු බව පින්වත් නමවෙ නිමාර සේනාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාබෝ සිිලෝකෝ, සක්කාරෝ, මිච්චාලද්ධෝ යසෝ. මේ සිංහල තේරුම තමයි කීර්ති ප්‍රසංසා සහ වැරදි මගින් ලැබන යසස. හරිවිදියට නෙවෙයි වැරදිවිදියට ලැබන යසක් තියනවා. අරපි කතාවට කියන්නේ තනතුර හැටිට තමයි අනතුර කියලා. නතුරු වැඩිවෙනකොට අනතුරුත් වැඩිවෙනවා. ඒ තනතුරු එපා කියෙනකන මේ කියන්නේ. ඒවා ලැබීම තුළ පින්න තුනේ මේ ගමන නැත්තම් මේ සසර නිමාකරන්න යන ගමට ලොකු බාධාවක් ඇතිවෙන්න පුළුවන්. තිං ලාබලැබෙනකොට සමහර වෙලාවට උඩුම් කම ඇතිවෙනවා. ඊට පස්සේ ඒ ලාබ සත්කාර ගැන තවත් එදාටයනකොට ඒ පිළිබඳබ ආසාාවක් ඇතිවෙන්න පුළුවන්. බදු හාමුදුරුවෝ භික්‍ෂන් වහන්සලක පැත්තෙන් කියනවා භික්‍ෂුවක් නං කල්පනා කරනව නං ඒදායකය දට මංම යන් ටෝනේ. එකට ම නොගියොත් හොඳ නෑ. තකොට බැදීමමත්ෙක්ක ඒ භික්‍ෂුවටය ගමන යන්න බැරිවෙනවා.ඒ බැදිිමත්තෙක් භික්‍ෂුවටයේ ගමන යන්න බැරිවෙනවා. දැන් ධාරුකන්දප සූත්‍රයේ බුදුහාමුතුරු දේශනා කරනවා. සුකිතේසු සුකිතෝ දුක්කිිතේසු දුක්කිතෝ උපන්නේසු කිච්ච කරණයේසු අත්තනොෝයෝගං ආපච්්‍යති. ගිියන් සතුට වෙනකොට භික්‍ෂුවත් සතුට වෙනවා. ගිහ දුක්වෙනකොට භික්ෂුවත් භික්‍ෂුවත් දුක්වෙනවා. එතකොට භික්ෂුවට ඒගමන යන්න පුුවන්කමක් නැති වෙනවා එනිසා බදු හාමුදුු දේශ කරනවා. අඥ්ඥාහි ලාබු පනිසා අඥ්ඥා නි්භාන ගාමිණී. ලාබභ ලබන මගේ එකක් නිවල් ලබන මග, නිම බන මග තවයකක් ඔය බුද්ධ කාලය පින්නතුනි ලසන කතාවත් තියනවා ඒ සාමීන් වහන්සේ කෙනෙක් එකම ගෙදරට වරින් වර උන්වහන්සේ පිඩ පාති වැඩම කළා ඒ පිඩපාති වැඩම කරපු වෙලාවේ එදා අම්ම කියනවා සාමීනී අදනං ඔබහන්සට පූජ කරන්න දෙන්න මුකුත් නෑැකිව්වා එලියට යන්ටතෝන මක්රගැෙන නං යම් ිස්තනකින් ං යමක් කරංගවල ඔබවහන්සට හදල හහිටි කියලම පූජ කරන්න කිව්වා. ඉට පස්ස මේ යම්ම ගෙත රංගිය. මේ යම් ගෙදරරිංගිය අතරේ සාමීන් වහන්ස ගෙදර වැඩ ඉන්නවා දෙැන්ම යමකු මොකුත්මනැ කිවන. එලියට කීපු මෙයම් හිස්සතින් මාව සාමීනි මොකුත් නෑ කිව ොයාගන්න බැරි වුණනා පිඩ පාසඳහ කියලා. ඉට පස්ස මේ සාමීන් වහන්ස කියනවා. අම් මේ මං අත මේ ගෙදරට වඩිනකොට පාරිදි මහා විශාල නාගෙත් දැක්කා. ඒ නාගේ හරියට අරගේ තුළ තියන උක්දන්ඩ වගේ කිව්වා ය මොකුත්මනය කිව්වනි. ඊට පස්සේ නයා පෙනේපිප්පුය කිව්වා පෙනේපප්පනකොට ඒ නා කටින් සෙමාවයිකිව්වා. සෙමටික හරියට අර කුස්සී තියන ගිතෙල් හැරිය වගේ කිව්වා. ඒ නනාගේ පෙනිපුනකොට දට්ටි පෙවුණන කි්වා ඒ දට්ටික හරියට හර කුස්සේ තුළ තියන හල් මුට්ටිය තියෙන හල් වගේ කිව්වා. ඒ නාගේ මංගහන්න ගක් ගල්ටිකක් ගත්තයි කිව්වා ඒ ගල්ලහුර හරියට අර කුස්සේ තියන හකුර මුල වගේ කිව්වා ඒතන විසාාලයි කිව්වා. ඉදි කොහොමරිි පින්නතුනිින් මේ වහ ගොරෝනි ඒ ලාබේ ලබන්න කොහංහරි ලාබේ ලබන්ට ඕනේ කියන කැමැත්තන මේේ තියෙන්නේ. මේක විර්දක් දෝසයක් ධර්මයඇත්තක මේ කරුණ ගල පන්ඩ මේ කතා මතක් කලේ සැ බදු හම් දේශන කල ලාබ ලබන මගේ එකක් නිවල් ලබන මග තව එකක්. බුදුහාමුදුරු දේශනා කරනවා ලාබ සත්කාරී ගිජු තැනැත්තා. ඒ ලාබේ උපදවන්න කොහෝක වස්තු පහ පාවිච්චි කරනවා. පලමනික තමයි පි හලයන කොහනා කියලා. ගොහනා කියලා කියන්නේ යමක් ලැබීමට ආශාව තිබුණත් ඒකේ අවශ්‍යතාවේ කියන්නේ නෑ. අපිතුමක යම් කිසිෙනක් යමක් ගෙනත් දුන්න කියලා. එතකොට කියන්නේ අපේ මෙච්චර දේවල්ම කොටද මටනං වැඩක් නෑ. ඔයාට පිනක් සිද්ධ වෙනවනේ ඒ නිසාක මක් නෑ. ඒමක් කියනවා. මටන් ගඩක් නෑ යුනට ඔයා පිනක් සිද්ධ වෙනවන්නේ ඒ නිසා මක් නෑ. ඔට පිණිසා මම ගන්න. හෙම කතා කරනවා ඉට පස්ස කියනවා බුධහර දේශනාක එකන ලැබෙනදේ වලකමින් ආපහ බලාපොරොත්තු වෙනි ලාබේම තමයි.ඒ ැබෙනදේත් වලගන්න තම උස්සාාවන්ත වෙන්නන්නේ නමුත් ඒදේ තුළ බලාපොරොත්තු වෙ ලාබෙහම තමයි. එපාකිව්වට ඒදේ ලාබේ බලාපොරොත්තු වෙනවා. හිට පස්සි කියනවා ලපනා එකනෙ ලාබසත්කාරයේ ගිජු ඌතනට ගැලපෙන සේ පෙන්න්නතුනි සමහරු කතා කරනවා. ලාබ ලබෙන විදියට කතා කරන්න දන්නවා. ගත් හොඳ නෑ. ඉට පස්සෙ කියනවා නේමිත්ති කතාඒ කියන්නේ ලාබ සත්කාරයන්ට ගජුවෙනකොට ඒ පාපිච්චතාවෙන්. එකන අනුන්ට කයින් හෝ වචචනයෙන් නිෙමිති කියලා යම් යම් දේවල් කියලා ඒදේ ලබාගන්න උත්සාහාවන්ත වෙනවා. ඉට පස්සේ හතුරණ එක තමයි නිප්පේසි කතා. එකයන්නේ ලාබසත්කාර ගෙජුවෙනකොට අනිත්කනාට ආක්‍රෝෂ කරනවා. පරි භව කරනවා. අපි වගේ නෙවේය ඒයාගේ හැටි දන්න එතකොට ඒ පුද්ජලය කළෙ කලකිරීමක් ඇතිකරවලා ඒලාබේ තමන්ට ලාගන්න උත්සාමන්ත වෙනවා. අන්ති මේක තමයි නිජිගි ඉන්සනතා ඒක යන්නේ ටික දෙයක්කින් වංචා කරලා වැඩ දෙයක් බලාපොරොත්තු වෙනවා. යම්කිසි වෙලාවක පින්නතුනි දැ මෙහෙම සරීරේතියන ලස්සන් නිසා. ඒ පුද්ජලේ බොහොම ලස්සනයි. ඒ ලස්සන ලැබෙන දෙයක් තියෙනවනි ඒක ධර්මිකයි. ගේ දල ගත්ක්මට බැද තියෙනවන ඒක ධාර්මිකයි. නමුත් තමන් ලඟ නැති යම්පශ දෙයක් හඟබලා පෙන්නලා. ඒ ලාබේ ලබ නුස්සාාවන්ත වෙන වනං. ඒවා වැරදි මගින් ලබන යසක් පින්නතුනි. ඒක වැරදි මගින් ලබන කීර්තියක්. අන්නේ ඒ මාරයට හුවට හොදනෑ. එහෙම තිබුණොත් මේ ජීවිත තුළ පින්නවත්තු ස්සහට අන්ට බෑ. එකගන තමන්ගේ නැති ගුණයත් කවදාවත් ලෝකෙට තුළ පෙන්න්නලා යන්නගත් එතනින් තේරුන්ගටෝනේ අනුන් ෙවෙේ රැවටෙන්නේ. තමන් තමන්ග ජීවිතයට ම රැබටලා පින්නතුනි මේ මාරයගේ උගුලටහුවෙලා මේ ගමන යන්න පුළුවන්කමක් නැති වෙනවා. ඉවිතරක් නෙවෙයි ඔය දුතාංග සමාදං වෙලා ඒ භික්ෂුවට ලැබෙන යංගචදයක් තියෙනවනි දුතුාංග කියන වචන තේරම මයි පෙන්න්නතුනි, කෙස් එක්මට ගස හරරින්න පුළුවන්. දුතාංග සමාදංගුණු මේසාසනය අතිශයින්ම භික්ෂූ වුණහස තමයි මහාකාශ්‍යප මහරතන් වහන්සේ. ශ දුතාංග සසාමාධංගලා ලැබෙන ධර්මික දෙදයක් තියෙනවනං ඒක පින්ඩතුනි ධර්මිකයි. ඇයිඒ දුතාංග සමාධංවීම තුළ ඒ භික්ෂුව තු ඒ යර්ශාවකයා තුළ කිසිම ලාබයක් වන්හසේ බලාපොරොත්තු වෙන්න. ඒවිතරක් නෙවෙයි. අ මෝනයිය වත සමාධංවෙච්ච භික්ෂුව, බුදුහාමුදුරෝ දේශනා කලා ඒ භික්ෂුව ගමකට පින්ඩපාත වැඩියොත් එක දවසයි. ඒ ගමට දවස් දෙකක් මිට පාති වඩින් නෑ. එතකොට මිනිස්ුත්ෙක් කලෙන්න නෑන. එත මිනිස්ු දන්නවා මේ භික්‍ෂුවත් එෙක්ක වැඩේ ඇයි හඳයි කම්පෑාවට වැඩක් නෑ. මොකද හෙට බේ භික්‍ෂුව මේ ගමේ නෑ. භික්‍ෂුවත්දන්නවා මිනිස්ුත්ක වැඩ අයි හොයිකම්පෑපට වඩක් නෑ මම හෙට මේ ගමේ මේ ගමේ නෑ. ඒ ලාබේට කේරතියට පසංසාවට දුතාංග සමාධංවෙච්ච ෝනයිය වත සමාධංවෙච්ච භික්ෂුව කිසි කලක පන්නවතු හහිමැලෙන්න. මතගතතියා ගන්න මේ ලාබසත්කාරනය එපාගෙනවේ යම්කෙසේග වස්සනට රූපයට යමක් ලබවනක් එක ධර්මිකයි. එවාගේ උගත්මට යමක් ලබෙනවන ඒක පින්නුතුන නිධාර්මිකයි එමනැතුව නැති ගුණ හවා දක්වල වැරදි මගින් ලබන යස, නැතන් කීර්තිය කොහෙත්ම පින්නතුරන නොහො බ. ඒසා බුදුරජාණන් වහන්සේ නමව නිමාරසේනාාව හැටියයට දේශනා කළේ කේර්ති පසංසා මගි ලබන යසසයි පින්නතුරන්නේ. දහවන මාරසේනාව හැටියට බුදුහාමුදුරු පදාාන සූත්‍රේදි පැහැදිල් කළේ තමා උසස්කොට අනෙකා පහත්කොට සැලකීම අත්තුකන්සන පරවම්බන කියන මේ කියන මාරසේනාව තමාගේ ජීවිතය තමාගේ චරිතය තමාගේ ක්‍රියාමාර්ග තමන්ගේ ඇවතුම් පැවතුම් තමන්ගේ සිතුම් පැතුම් ගත හැකි සියල්ලු යහපද්දේ හොඳයි වගේ මනුන්ගේ ක්‍රියාකාරකම් ඇවතුම් පැවතුම් ක්‍රියාමාර්ග ඒ කියන අවශ්‍යතා මේ සියල්ල නරකයි කෙනෙක තමයි අත්තුක්හන්සන පරවම්බන කියනකේදී බුදුහාමුදුරු දේශනා කළේ පිනතුනි එකට හොඳම අවස්ථාවක් අපේ දහමි කියනවා එක හාමුදුරුවෝ කෙනෙක් ඉතාම ලස්සනට මිදුල අමදිනවා ම ලස්සනට මිදුල අමදිනවා දකින මාරයා මේ හාමුදුරුවෝ මිදු ලැමදීම ඇතුළේ චිත්ත සමාධයක් හදාගනී කියන්න බිය මත කොරෙක්ගේ වේශයක් අරගෙන රොට්ටි ගගහා කකුල ඇදගෙන මේ ලස්සනට අතුගාපු මිදුල එහෙමිහේ ඒ ලස්සන නැති කළ. ඒ කකුලෙෙන් ඉරි ඇඳල්ලා කුල් ඇදගෙන ගිහිල්ලා ඒ ලස්සන දකින්න ඒ තුළ හිත සමාධිකත කරන්න හමුදුරන්ට බාධාවක් ඇති කලා. නමුත් හාමුතුරුව දැනගන්නවා. මේ වෙන කවුරුත් නිෙවෙයි පාපී මාර්යා. මෙ හාමුදුරු අහනවා ඔබ පාපී මාරය මගේ හිත සමාධිගත කිරීමෙන් වලක්වන්න බෑස්. පිනතුන මාර ඉගැන්වීමේ පැහැදිලි වෙනවා. යම් වෙලාවකදි කවුරුහරි මාර්ය හඳුනගත්තො මාරයා. මන් මාරයා නොවෙයි කියලා බොරු කියන්න ඉනෑ. එතනදි හාමුදුරුවන්ට මාරයගෙන් වැඩගන්න ඕනකම තිබුණ පින්නතුනිදැන් අපි දෙව්දත්තර හාමුරුව බුදු හාමුදුරුවන්ට ගල් පෙරලුව කියලා අපි කොයිවෙලාවවා දෙව්දත්තර කියලා කතා කරන්නේ. මොකද අපි උන්වහන්සේට කතා කරන්නේ දෙව්දත්තර හාමුදුරුව කියලා. තව කෙනෙක්ගේ කර්මයක අපි කොටස්කරුවෙක් වෙන්නවත් මං ඟ ොඳගුණයක් තිබුණයි අනෙකළඟ ඒ ගුණිය නැතේ කියලා දොස් කියන්නවත් නෙමී. අපි සාමාන්‍යයෙන් ඔබ සිල් සමාදං වෙලා පේවස් සමාදං වෙලා බණදහමට යොමුවෙච්ච කෙනෙක් නම්. අනිත් ඇත්තු එහෙම නොවෙයි කියල කොයි වෙලාවකවත් දොස් කියන තැනට අපි පත්වෙන්න හොඳන ඒක අපේ ගුණයට හානය. දැන් හාමුදුරුව මාරයට කියනවා. ඔබට පොළුවන්නං බුදුහාමුදුරුවන්ගේ රූපය මවන්න කියලා. එ වෙලාවේ පෙන්නතුනී. මාරයා බුදුහාරග රූපය මවනවා ලස්සන රූපයක් වෙනසකට තිබුණේ ඌර්ණ රෝම ධාතුව බුදුහාමුදුරුවන්ගේ දකුණට කැරකෙන්නේ මේ මාරයාගේ තිබුණේ වමට හාමුදුරුවෝ මේ රූපය දැකලා හිත පහදවගන්නවා මාරයා මවපු බුද්ධ රූපය මෙහෙම නම්. සැබෑම බුදුහාමුදුරුවන්ගේ රූපය කොච්චර ලස්සන දැද්ද ඒ අරමුණු කරලා මේ හාමුරුවෝ රහත් වෙන. මාරය කියනවා ඔබ වහන්සේ මට රූපය මවන්න කියලා ඔබ වහන්සේ කෙලෙස් ප්‍රහින්න කලා නේද කියලා පෙන්නතුනි ඒකෙන් අපි තේරුම් ගන්න ඕන දෙදයක්තීරුම්. මේල් ලෝක හොඳම මිනිස්සු කියල නෑ මේල් ලෝකින් නරකම මිනිස්සු කියල නෑ අපි අපි ළඟතියෙන හොඳ රැකගන්න වගේම අනිත් කෙනා තුළ තියන යහපතක් නං එ අපේ ජීවිතයට එකුතු කරගන්න ඕනේ එහෙම නැතුව තමං සේෂටයි තම හරි වැදගත් තමන් හරි උසස් තමන් හරි ආදර්ශ සම්පන්නයි කියලා. අනෙකා පහත් කරලා අනෙකා අපහාසයට පත් කරලා තමන්ත ඔවුන් කිසිවෙෙක් අභියෝගයක් නෙවේය තමන් සරුවක්ඥයේ සරවතෝ බද්‍රය කියන තැනට පත්වෙනව කියන එක මාරයෙක් ඔහු ඔහුුවත් අඳුනගන්නෙ නෑ. තමන් තමන්වත් තේරුම්ගන්න න්නේෑ ඒ තේරුන්ගත්තය ැතික එෙනෙකුට. කවදාවත් නිවන පෙන්න්න තුනිි තේරුම් ගන්න පුළුවන් කමක් නෑ. එනිසා පදාන සූත්‍රයේ පැහැදිලි කරනවා. මේ කරුණු දහය. ගැටගැසී තිබෙන තා කල් අපිට මාරග්‍රහණයෙන් මෙ දෙන්න පුළුවන් කමක් නෑ. මේ දහවන අවසාන මාරසේනාවත් එක්ක මේ මාරසේනාවේ අංග දහයම අපිට සසර ප්‍රමාද කරන, කාරණා දහයක් කියනෙක මේ ඇත්තු අපි බොහොමත්ම සිහියෙන් සහ විශ්වාසයෙන් යුක්තව තෙරුගන්නෝනේ වෙනුවෙන් මේ දහම ඔබ සියොලු දෙනාටම මහංගෝසුවක් අවසධයක්ම වේවා කෙල ප්‍රාථනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද මේ උතුම් පුර පසොලොස්සක පොහේ දවසේ. මේ යුගාසන ධර්ම දේශනාමය පින්කම සඳහා දාය කත්තරං කටයුතු කරන්ටය දුනි. අම්රිතා සුවඳ හඳුකූරු නිෂ්පාදනය කර බෙදා හරණු ලබන, ඩාලි බට්ල සහ සමාගමේ අධ්‍යක්ෂක සංජීව ගුණවර්ධන මහතා ඇතුලු කාර්ය මණ්ඩලය. එවගේම බොර්ලස් ගමුවේ පදිංචි ප්‍රියංග විජේවර්ධන මහත්ම ඇතුළ පවුලේ පෙන්නතුන්. අරමුණ සිරිල් විජේවර්ධන තාත්තා, අද දිනට වර්ෂයක් සම්පූර්ණවීම නිමිති කොටගෙන පුඤ්ඥාන් මෝදනා කිරීම. විජේවරුධන පවුලේ සහ ඥාතිහිත්ත මිත්‍රියන්ට චතුරාර් සත්‍යය අවබෝධ වී නිවං සම්පත් ලබා ගනිත්වා කියන ප්‍රාර්ථනාව. විශේෂ පුුණ්ඥාණමෝදනාව, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ්‍යාමා දෙජාලයේ නිර්මාතෘුවර, බෝධිසත්ව ගුණෝපේත සම්බෝදධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ. පරම පූජනීය ධරනාාගමශ්‍රී කුසල දම්ම මහා ස්වාමීන්ද්‍රන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. අවතිීවාදාල සියලුම් මහා සංගරත්යයට පින් අනුමෝදන් කිරීම. රට ජාතිය වෙනිවිංදී පිදූ සියලුම රණවිරුවන්ට පුන්‍යාන් මෝදනාවන් සිදධ කිරීම. පිනතුනි නම් සඳහන් කළ නොකළ ධර්මශ්‍රවනය කළ ලොකු කුඩවබ හැම කෙනෙකු නමින් මිය ගිය. සියලු ඥාතිීං හිතවතුම් මේපින් අනුමෝදං වේවා දෙවියෝ මේපින් අනුමෝදං වෙත්වා මියගේ සැමටත් දෙවියන්ටත් අපි ඔබැහැමටත් මේ උතුම් පින් එක කාරෝ පිහිටීමෙන් දෙව් මිනිස් යප කෙළවර උතුම් නිවං සම්පත් ලබා ගැනීම සඳහාම මේපිං හේතු වාසනාවේවා පාර මිතාවක්ම වේවා කෙල සාධ කෙල ප්‍රාථනා කරමු දෙවියන්ට පින්දිමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වාචිරන් රක්හන්තුළු. ආකාසට්ටාචබුම්මට්ට දේවානාගා මහිද්දික් පුණ්ඥන්තන් අනුමෝදිිත්වහා චිරන් රක්කන් තුළුනිසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා. Anumodit Akhirang Rakang Totang Sadam Anumodit